ඔබත් සූදානම් බව පෙන්වන්න. පින්වතුනි, අපි පොඩ්ඩක් අපේ ජීවිත දිහා හැරිලා බලන්න ඕනේ. මම නිරන්තරයෙන්ම ඔබට කියන කාරණාව තමයි දැන ගැනීම පිණිස දහම අහල වැඩක් නැහැ කියලා. මම මේනකොට අපි කොච්චර දේවල් දන්නවද පින්වතුනි? අපි සීල දනා එකතු වෙලා දන්න ටික ඔක්කොම ලියාගත්තොත් එහෙම විශ්වකෝෂ කීයක් ලියන්න පුළුවන්ද? මෙතන ඇති දොස්තරවරු, ඉංජිනේරවරු, නීතිඥ මහත්මරු, ගුරුවරු, ඒ දොස්තර මහතුරු අතර ඇති එක එක ජාතියේ විශේෂඥවරු, හදවත් සම්බන්ධ, පෙනහළු සම්බන්ධ, ඇහැ සම්බන්ධ, කකුලේ මහපටැඟිල්ල සම්බන්ධ, ගණිතඥවරු, පරිගණක ඉංජිනේරවරු, බැංකුවල වැඩ කරන මහත්තුරු, මං හිතන්නේ අපි ඔක්කොම දන්න ටික එකතු කරගත්ත නම් පින්තුනි ලෝකේ තියෙන ඔක්කොම දේවල් වගේ අපි දන්නවා නේද? නමුත් තාමත් අපි ඔක්කොම ඇයි මේ එකතු වෙන්නේ මෙතනට ඇවිල්ලා? මං අද අන්තර්ජාලය තියෙන නිසා ඕනම දෙයක් ඔබේ හිතමිතුරා Googleට කියලා අහුවම උත්තර දෙනවා නේද? Googleගෙන් අහුවම ඕන එකක් උත්තර දෙනවා. ප්‍රශ්න අහන්න ප්‍රමාදයේ විතරයි උත්තරය හම්බෙන්නේ. ඒ ගැනදී ලෝකෙක තියෙන දැනුම් සම්භාරයක් අද ඔබේ ඇඟිලි තුඩු ළඟ තියෙනවා. නමුත් ඔබ තාම මෙහෙ. එහෙනම් ඒකෙන් අපි යම් කාරණා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ තියෙනවා. කොච්චර දැනගත්තත් වැඩක් නැහැ. දැන ගැනීම තුල නෙමෙයි තියෙන්නේ ඔබේ නිවීම තියෙන්නේ. අවබෝධය තුල. මොහොතකට හිතලා බලන්න පුළුවන් ඔබ දැන් මේ ජීවත් වෙච්ච කාලය තුල එක එක වයස් ළමයි ඉන්න මෙතන ඉන්නවනේ, පුංචි දරුවෝ ඉන්නවා, තරුණ දරුවෝ ඉන්නවා. ජීවිතේ යමක් කමක් හරි හම්බ කරගන්න පටන් ගත්ත ගමන් ඉන්න පිරිස් ඉන්නවා. මැදි වයසට ගිහිල්ලා ඉන්න පිරිස් ඉන්නවා. මැදි වයස පහු කරපු පිරිස් ඉන්නවා. මහලු වයසට ලං වෙච්ච පිරිස් ඉන්නවා. මහලු වයසට පත් වෙච්ච අය ඉන්නවා. ඒ කියන්නේ එක එක ಜಾති අය ඉන්නවා. නේද? 25යි, 35යි, 45යි, 45යි, 55යි, 65යි, අන්තිම 5යි. නේද? අන්තිම 5ත් ඉන්නව නේද? ඒ ඔක්කොම ඉන්නවා. පොඩක් හිතලා බලන්න කියන ඔය ඔබ ජීවත් වෙච්ච කාලය තුල ඔබ හැරිලා බලන්න කරපු දේවල් හරිද කියලා. මොකද මේ හැමදාම ජීවිතේ හැම පැයක්ම හැම මොහොතක්ම අපේ ජීවිතේ සම්දිස්ථානයක්. අපි ගස් ගල් වගේ නෙමෙයිනේ. අපිට ඕන වෙලාවක පුළුවන් විදිහට අපේ ජීවිතේ අලුත් මාවතකට හරවන්න. අලුත් පැත්තකට හරවන්න. අලුත් දෙයක් අලුත් විදිහට හිතලා කරන්න පුළුවන්. මොකද බුද්ධිය කියලා එකක් අපිට පිහිටලා තියෙනවා. මනුස්සයෙක් වෙච්ච ඔබ ලබාගත්ත පුණ්‍ය විපාකයක එක. යමක් කමක් හිතලා කරන්න පුළුවන් හැකියාව. එහෙනම් මෙතන ඉන්න කිසිම කෙනෙක්ට පින්වතුනි ඔබේ ජීවිතයේ අන්තිම අවුරුදු 25 ගත වෙච්ච විදිහට වෙන්න ඕනේ නැහැ ඊළඟ 25 ගත වෙන්නේ. මේ කොහෙවත් එහෙම ලියලා නැහැ. අන්තිම 25 ගත කරපු විදිහටම තමයි ඊළඟ 25ත් ගත කරන්න ඕනේ. ඒ කියන්නේ අර ඔබ අහලා තියෙනා නේද? මම දැන් ඔබෙන් ප්‍රශ්න අහන ඔබ උත්තර දෙන්න ඕනේ ඔක්කොම. CA පොල් කඩන්නද? කොයිද උත්තරද? ආලෙන් ඔබට පොඩි කාලයක් තිබ්බේ නැද්ද? හරි ආයෙත් try කරමු බෑ. ආ ආච්චි අම්මලගෙන් අහමු. ආච්චි ආච්චි පොල් කඩන්නද? හා? ආ. ටිකක් කැඩුවනේ. හ්ම්? එනකොම් කරන්න? ආච්චි ආච්චි ජීවිතේ කාලකන්ණි කරගන්නද? ඒවා? අවුරුදු 25 කාලකන්ණි කරගත්තානේ. ආ.
අපි කවුරුත් ඔතන ඉන්න ඕනේ නැහැ නේද? පොල් කඩනවා කියන්නේ මේ නෙමෙයි ජීවිතය ගත වෙනවා කියලා කියන්නේ. එහෙනම් අන්තිම අවුරුදු 25 කාලකන්ණි කරගත්තා කියලා ඉතුරු අවුරුදු 25වත් 35වත් 45වත් ඉතුරු අන්තිම 5වත් කාලකන්ණි කරගන්න හස්ස නැහැ පින්වතුනි. ඔබට හැම දවසකම හැම මොහොතකම අවස්ථාවක් හම් වෙනවා පින්වතුනි අලුතෙන් ජීවිතයක් පටන් ගන්න. මට ඕනේ පින්වතුනි මෙතන ඉන්න පිරිසකට අද අදිෂ්ඨාන කරගන්න. ඔබ මෙතනින් යද්දී අද මේ ආරාමෙන් එළියට බහිද්දී අද මගේ ජීවිතය අලුත් දවසක්. මගේ ජීවිතය අලුත් අතකට අලුත් පිටුවක් පෙරලන දවසක් අද. ඔබට අන්න එහෙම අදිෂ්ඨානයක් ඇති වෙන්න ඕනේ පින්වතුනි. මෙතන ඇති සමහර පිරිස් අලුත් පිටුවක් පටන් අර අලුත් කතන්දරයක් ලියන්න දැන් යම් කාලෙක ඉඳන් ලියාගෙන යනවා. මෙතුවක් කල් ගත කරපු ජීවිතේ හරියන්නේ නැහැ, ඒකෙන් ගොඩ යන්න බැරි බව අවබෝධ කරගෙන අලුත් පැත්තකට පෙරලලා අලුත් පිටුවක් පෙරලලා අලුත් ජීවිතයක් ගත කරන පිරිසක් ඉන්නවා. නමුත් ඒ වගේම අද මෙතන ඇති අලුතෙන් ආපු අලුතෙන්ම ආපු පිරිස. කොට අතුස්සන්න බලන්න. අදම ආපු අය. කොහොමදයි? මීට කලින් බණ අහලා නැති අය. CD එකකින් හරි කමක් නැහැ. බණ අහලා නැත්නම් YouTube එකේ හරි කොහෙන් හරි බණ අහපු නැති අය. කවුරුත් නැහැ. හොඳයි. ඒ කියන්නේ හැමෝම බණ අහලා නමුත් අද අලුතෙන් ආරාමයට ආපු පිරිසක් ඉන්නවා. මම ඔබට ගියේ සතියේ නෙමෙයි ඊට පෙර සතියේ මෙතන වැඩපු වෙලාවල ඔබට කිව්වා පින්තුන ඔබේ ජීවිතේ වෙනස් වෙන්න ඕන කියලා. මම එදත් ඔබට කිව්වා මේ බෝඩ් එක ඇඳ ඇඳ මේ ලියලා තියෙනවා ඔබට තේරෙනවද නැද්ද කියන එක ලොකුවට ගණන් ගන්න එපා. ඒක නෙමෙයි ලොකුම ප්‍රශ්නේ. ඉස්සර හිටපු මනුස්සයර වඩා අද ඉන්න මනුස්සයා වෙනස් වෙලාද කියලා. අන්න ඒක ඇතින් ඉඳගෙන ඔබ ඇත්තටම මේ මග වඩා ගන්නවද කියලා ඔබට උගොම බලා ගන්න පුළුවන් ලිට්මස් ටෙස්ට් එක. විද්‍යාගාරයේ තියෙන ලිට්මස් ටෙස්ට්. ඇසිඩ් එකද බේස් එකද කියලා බලන්න. මම ලිට්මස් කඩදාසි දාලා බලන්න. ඔන්න ඔකෙන් හැදිලා තියෙනවා ලිට්මස් ටෙස්ට් කියලා වචනයක්. තමන්ටම චෙක් කරගන්න පුළුවන් කෙනින් තමන් හරි මග යනවද හරි පැත්තට හැරිලාද කියලා. මොකද පින්දුන ඔබ ඇසුරු කරන ලෝක සත්‍යය පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඔබ මේ ලෝකෙට අල්ල බදලා තියාගන්න. ඔබේ පෙළීමෙන් තමයි පින්දුන ලෝකයා ජීවත් වෙන්නේ. බොහොම ඛේදනීයයි නමුත් ඕක තමයි ඇත්ත කතාව. මොහොතකට හිතලා බලන්න පින්දුන ඔබ කරන රැකී රක්ෂා. ඩොක්ටර් කල්පනා කරලා බලන්නකෝ මේ මොහොතේ. ඔබ ජීවත් වීම උදෙසා කරන රැකියාව මොකක්ද කියලා. දොස්තර මහත්තයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, නීතිඥ මහත්තයෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, පොල් කඩන මහත්තයෙක් වෙන්න පුළුවන්. කීරේ කීරේ කී කිය කරත්තයත් තල්ලු කරගෙන ඉන්න කීරේ විකුණන මහත්තයෙක් වෙන්න පුළුවන්, මාළු මාළු විකුණන මහත්තයෙක් වෙන්න පුළුවන්, මාළු ලැල්ලක් තියන් ඉන්න. ඔය මොක වුණත් වෙනතනෙ හොඳට කල්පනා කරලා බලන්න. අද ඔබට ඔබේ රැකියාව කරගන්න ඔබට තුන් වේල කාලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ලෝකේ තව එකෙක් පෙළෙන නිසා නෙමෙයිද? කඩයක් ඇතුළට ගිහිල්ලා කඩෙන් බඩු අරගෙන අනිත් පැත්තට යන්න පිටත් වෙද්දී මොකද ඒ කඩේ ඉන්න මහත්තයා හෝ නෝනා හෝ ඔබත් එක්ක ගනුදෙනු කරන එකනා කියන්නේ Thank you for coming. See you again. ආවට බොහොම ස්තුතියි. නැවත හමු වෙමු. මම කොච්චර ඛේදනීය තත්ත්වයක්ද පිළිගන්න අද ඔබට කොන්දේමාරෝක් හැදෙල දොස්තර මහත්තයෙක් හම්බෙන්න ගියත් දොස්තර මහත්තයත් හිතින් ඕක නෙමෙයිද කියන්නේ මූණට නම් කියන්නේ නැති නමුත් හිතින් ඕක නෙමෙයිද කියන්නේ බොහොම ස්තුතියි ආවට නැවත එන්න අයියෝ බයි කියන තම මොකෝ වෙන්නේ ඔය කඩේ වහන්න යනවනේ දොස්තර කඩේ වහන්න යනවනේ එනම් මේ ලෝකෙ තියෙන එක ජීවනෝපායක් මට කියන්න තියෙන උතුණි. ලෝක සත්‍යය පෙලෙන්නේ නැත්තම් කරගෙන යන්න පුළුවන්. ගුරු වෘතිය. ඇයි ගුරු වෘතිය තියෙන්නේ? හරිම පූජනීය ඇයිද ගුරු වෘතිය ගැන මම මේ කතා කරන්නේ. ඇයි ගුරු වෘතිය තියෙන්නේ? මේ ලෝකෙට එකලට ආවට පස්සේ ඒකලල ජීවත් වෙන ක්‍රමයක් හදෙන්න ඕනේ. මේ ලෝකෙ තියෙන ක්‍රමය තමයි ඒක කීයක් හරි හරිහම්බ කරගෙන ජීවත් වෙනවද කවුරුත් පිනට කන්න දෙන්නේ නැහැ. ඉතින් කීයක් හරි හරිහම්බ කරගන්න රස්සාවක් කරන්න ඕනේ. රස්සාව කරන්න ඉගෙන ගන්න ඕනේ. දැන් පෙළෙනවනේ ඉගෙන ගන්න. ආස නැහැ. නමුත් වෙන විකල්පයක් නැහැ. එහෙනම් අධ්‍යාපනයක් ලබන්න ඕනේ.
එනිසා මොකද කරන්නේ එක එක ಜಾති ආයතන දාගෙන මේ එකක වැරදි කියලා කියනවා නෙමෙයි පින්දිනේ ඉතින් ඉස්කෝලේට ගහනොත් එහෙම කොහොමද පෙළෙනේ කාලා පිළිවෙන්නේ ඉදහස් කරන්නේ එකක වැරදි කියනවා නෙමෙයි නමුත් මේකෙන් පින්දිනේ ඊට වඩා දෙයක් අපිට හිතන්න තියෙනවා බලන්න මේ එක එක්කෙනා මේ ලෝකේ කරන්නේ තව කෙනෙක්ගේ පිළීමෙන් තමන්ගේ ජීවිතාව සපය ගන්න එක නෙමෙයිද කියලා මාන කොච්චර පහත් තත්ත්වයකට අපි පත් වෙලාද කියලා පින්දිනේ අද ඔබ මනුස්සයෙක් වුණාට පින්විතනි මීට අද්දැව 10කට කලින් සමහරක් විට ඔබ ආභාසර බ්‍රහ්ම ලෝකෙ හිරු බ්‍රහ්මයෙක් වෙන්න ඇති. පින්විතනි එදා ඔබ ප්‍රීතිය වළඳලා ජීවත් වුණේ. එදා ඔබට කොස්දල් වම්බට ඕනේ වුණ නැහැ පින්විතනි. හිතලා බලන්න දින අද තුන් වේලක් නැතුව ඔබට ජීවත් වෙන්න බැරි වෙලා. මේක අද්දව 10කට කලින් පින්දුන ඔබ බ්‍රහ්මයෙක්. ඒ බ්‍රහ්මයාට අපි කිව්වනම් ආපස්සට ගිහිල්ලා. ඔබ දන්නවද වැඩක්? තව අද්දව 10කින් ඔබ මිනිස්සෙක්. ඊට පස්සේ ඔබට සිද්ධ වෙනවා තුන් වේලක් උයාගෙන කන්න. ඒ බ්‍රහ්මයා කාලන්තේ දායිනේ දෙවිලායි. මොකක් කිව්ව? තුන් වේලක් උයාගෙන කන්න. මට සිද්දෙන අනේ පෙතෙන් දඩුස් කලට ඇස් දෙක තුඩ ගිහිල්ලා පොඩක් කල්පනා කරලා බලන්න පින්දිනේ කොහොමද මේ වැඩේ වැරදුනේ කියලා ඔබ හිතන්න එපා පින්දිනේ මිනිස්සෙක් වුණා කියලා කියන්නේ වැඩේ හරි ගියා කියලා අපි කියනවා තමයි මිනිස්සෙක් වෙන්න ලැබිච්ච එක ඔබට හරි වාසනාවක් කියලා ඉතින් අයාලේ යන බල්ලෙක්ට කරුණාවන්ත හදවතක් තියෙන මිනිස්සෙකේ බල්ල වර්ගගෙන ඇවිල්ලා ගෙදර ඇති කරගන්න එකත් ඉතින් මිනිස්සේ බල්ලකට චේහවදක් තමයි. නමුත් ඒකත් ඌට වෙන්න උනේ ඌ බල්ලෙක් වෙලා අයාලේ යන්න සිද්ධ වෙලා ඊට පස්සේ ඌට කවුරුත් කාගේවත් පිළිසරණක් නැති වෙච්ච නිසා නෙමෙයිද? එහෙනම් ඒක හිතාගත්තොත් එම අනේ හරි ෂෝක් මං ආයෙත් බල්ලෙක් වෙන්න ඕන. ඒක හා බල්ලෙක් නෙමෙයි හරකෙක් නේද වෙන්න ඕන. එහෙනම් බින්න ඔබ කවුරුත් මිනිස්සෙ වුණා කියලා මහා උද්දාමයටපත් වෙන්න එපා. සසර හිටපු තැන් එක බැලුවම පින්දුනි පුදුම අන්ත දුක්ඛිත තැනකට මේ වැටලා තියෙනවා. මහා නව නිංගිරාවක් පින්දුනි. දැන් හොඳට තේරුම් ගන්න මම මේ කියන කාරණාව. මනුස්සයෙක් වෙච්ච එක අතිශයින්ම දුර්ලභ දෙයක් තමයි. මනුස්ස ලෝකය කියලා කියන්නේ සුගතියක් දහමක් අවබෝධ කරගන්න අවස්ථාවක් තියෙන මනුස්සයෙක්ට. ඒ නිසා මනුස්සත්වය ලබා ගත එක වටිනවා. නමුත් ඉතින් මිනිස්සෙක් වෙච්ච පළියට ඔබ උද්දාමයට පත් වෙන නම් අපි මිනිස්සු. නැහැ සමහර මිනිස්සු එහෙම කියන්නේ. දෙවියෝ වගේ නෙමෙයි අපි මිනිස්සු. තථාගතයන් වහන්සේ කියලා තියෙනවානේ මිනිස්සුන්ව තමයි ප්‍රඥාව පිහිටලා තියෙන්නේ බාන්නේ මං කරන වැඩ. නාන් මං අද ඩොක්ටර් කෙනෙක්. ප්‍රඥාව පිහිටලා ඩොක්ටර් දෙවියොන්ට බෑනේ ඩොක්ටර්ස්ලා වෙන්න. ඉතින් මේකට මතක් වෙන්නේ නැති නේද දෙවියොන්ට ඩොක්ටර්ස්ලා වෙන්න ඕනේ නැත්තේ කියලා. දෙවියෝ අසනීප වෙන්නේ නැහැ. ඉතින් ડોක්ටර්ස්ලා ඕන්නේ මේකට අමතක කරලා මොන ડોක්ටර් කෙනෙක් වෙන සිද්ධ වුණා කියලා. පොඩ්ඩක් මෙන්න මේ යථාර්ථය සිහිපත් කරලා බලන්න පින්වතනි. නැත්නම් ඔබ රැවටෙනවා. ඒකයි වැඩේ. බලන්න අද ටීවී එකක් දැම්මොත් එහෙම. ඔබට කොච්චර දෘෂ්ටි ඔලුවට දානවද කියලා. ඔබේ ওই නිල් වරලස ගැන සින්දුත් ලියලා තියෙනවා. දෙන්නේ පුළුවන් තරම් මේ මිනිස්සු ඔබව කාම ලෝකෙට ඇදලා බැඳලා දාන්න කටයුතු කරගෙන යනවා. ඔබ පොඩ්ඩක් ඇස්සල්ලා බලන්න ඕනේ පින්තින් මේ තත්ත්වයද ඔබට උදා වෙලා තියෙන්නේ. ඔබට වැඩ වැරදිච්ච නිසා කියලා. ඔබ හිතනවද ඔබට වැඩ හරි ගියපු නිසා කියලා බ්‍රහ්ම ලෝකෙන් බැහැලා මනුස්සයට මනුස්ස ලෝකෙට ආවේ. ඔබට හිතනවද ඔබ වැඩ හරි ගියපු නිසා කියලා? පින්තින් ඔබ හිටි අරූපේ. ඔබට කයක් තිබ්බේ නැහැ එදා. එතනින් පල්ලම් බැස රූපාවචර බ්‍රහ්ම ලෝකෙකට. ඒක හොඳ දෙයක්ද? මම මේ කතා කරන්නේ නිවන පැත්තෙන් නෙමෙයි. මොකද අරූපේ ඉඳගෙන කවදාකවත් කවරස් සෝතාපන්න වෙන්න බෑ. කන් දෙකක් නැහැ. නිවන පැත්තෙන් නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ ඔබට වෙච්ච වින්නහියගෙන මම මේ කියන්නේ පින්වතුනි.
රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉඳන් බැස්සා දිව්‍ය ලෝකෙට. හොඳ දෙයක්ද? ඉතින්නේ බැස්සා. නැග්ගා නෙමෙයි බැස්සා. හොඳ දෙයක්ද? නේද බලන්න අද කොහෙද ඉන්නේ කියලා. ඉතින්නේ දිව්‍ය ලෝක එකක් නෙමෙයි හයක් තියෙනවා. ඔබට ඒකකටවත් තන ගන්න බැරි වුණා නේ. එකක් නම් කමන්නේ නැහැ කියමු. මිස් වුණා කියලා යන්තම් කෙස් ගහින්. තේරුණේ? හයක් ඔබ පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. බ්‍රහ්ම ලෝක 16ක් පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. හිතලා බලන්නකො කොච්චර දුරක් පහු කරගෙන මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. තේරුණේ? ඔබ ඉන්නේ සුගතියේ අග කෙළවර. මේකනම් සුගතියේ ධාරේ. තේරුණේ? ඔබ මෙතන ඉන්නේ. එක අඩියක් මිස් වුණා නම් ඉවරයි. එන හිතලා බලන්න කොච්චර දුරක් ඇවිල්ලාද කියලා. අරූපාවචර බ්‍රහ්ම ලෝකේ පටන් ගන්නෙ මෙහෙ. ඔබ ඉන්නේ දැන් මෙතන. දැන් අපි මේ කාරණාව සිහිපත් කළා දාමුද පාටිය. නාල ලෝකේ දරුවෙක් ආපු ගමන් මොකක්ද දාන්නේ? පාටියන්නේ පොඩ්ඩක් ඇස්සල්ලා බලන්න ඕනේ නැද්ද? දෙන්නේ අම්මලා තාත්තලා සිහිපත් කරලා බලන්න ඕනේ නැද්ද? මේකට මනුස්ස ලෝකෙට එන්න සිද්ධුුනේයි කියලා. ඒක නම් අපිට ගිය සතියේ පිට සතියේ කිව්වේ පිටුනේ. ඔබේ දරුවා ඉස්කෝලේ ගුටි කාලා ආවත් එහෙම ගායෙන් හරි. මං හිතන්නේ මං කියවන මතක නැහැ හරියට. අමහර තාත්තලා ඉන්නව මොකක්? ගුටි කාලා මට කියන්නේ. මට කියන්න එපා ගුටි කාලා ඇවිල්ලා. ඇයිම ගැහුවේ නැද්ද? ගහපන්. ගහලා වෙලා මට කියපන් මාත් ගැහුවා කියලා. නැත්නම් ඒක මගේ නමට කරන ලොකු නින්ගිරාවක්. කවදාකවත් මට අහන්න තියන්න එපා. උඹ ගුටි කාලාව කියලා. ගහලා වරින්. ගහලා වෙලා කියහ. මේ සමහර තාත්තලා ඉන්නවා එහෙම කතා කරන්නේ. හරිනම් පින්තුනේ මේ තාත්ත අහන්න ඕනේ මොකද්ද? පුතේ. උඹ ගුටි කාලා. ඔන්න ඔය පොල් අරන් වරින් අර පැත්තේ තියෙන. උඹට ගුටි කන්න සිද්ධ වුණේ ඇයි? ඉපදිච්ච නිසානේ. කාම ලෝකයට ආපු නිසා නැත්තම් කයක් නැහැනේ ගුටිකන්. ඉතින් ඇයි කාම ලෝකයට ආවේ? දැන් කාගෙද වැරද්ද? එහෙනම් මේකට බින්දිනේ ගහපේකට තව එකක් ගහන්න ඕනේ නේද? මොකද්ද ඔය කරගත්ත ගොන් වැලේ කියලා. මේ කාම ලෝකයට ආපු නිසා නෙමෙයිද බින්දිනේ ගුටිකන්න සිද්ධ වෙලා තියෙන්නේ? දැන් ඔබට ඔලුවේ කැක්කමක් හැම හැදීගෙන එනවනම්. තාජිටික තාටික වෙලාකදී බඩගින්න එනවනම්. මේනි මතක් කරලා බලන්න මං කොහොම හිතුව එකේද අද මේ බඩගින්නක් ගැන මං කම්ප්ලේන් කරනවා. ප්‍රීතිය වළඳලා හිටියේ තින්නතුනේ. ඔබට බත් පිඟානක් තිබ්බේ නැහැ ඉස්සර. නැවත අද බලන්න ඔබට ජීවිතේලා ඉන්න බත් පිඟානකුත් ළඟින් තියන් ඉන්නවනේ. අද ඔබ ගමනක් යන එළියට බැහැසම වතුර බෝතලේ දාගන්න ඕනේ නේද බෑග් එකට? ඔබට ඔබ ගැන දුක නැද්ද? පොඩ්ඩ හිතලා බලන්න තියෙනවා ඔබට එළියට බහිදි වතුර බෝතලයක් දාගන්න වෙන එක ගැන කුඩයක් බෑග් එකේ දාගන්න වෙන එක ගැන කකුල් දෙකට සරප්පු දෙකක් දාගන්න වෙන එක ගැන මගින් මගර නවත්තලා ඔය මොන හරි තැනකින් මොන හරි ටිකක් කන්න සිද්ධ වෙන එක ගැන බින්දින ඔබට දුක නැද්ද? ඔබ හිතනවා ඒක normal කියලා. බින්දින ඕක ලෙඩක්. ඔබට වැරදුනා පින්වතුනි. හොඳටම වැරදුනා. අපි හොඳට දන්න කාරණාවක් තියෙනවා මනුස්ස ලෝකේ ජනගහනය වැඩි වෙනවා කියලා. ඔබ පොඩි කාලේ ඔබේ ආච්චි අම්මලා සීයලා පොඩි කාලේ ඉඳන් මෙච්චර ජනගහනයක් තිබ්බේ නැහැ මේ ලෝකේ. නෑ වැඩි වීගෙන යන්නේ. මම දැන් බිලියන 8ක් පැනලා තියෙනවා. තව අවුරුදු 2 3ක් යද්දි ඉඳන් බිලියන 9 10ක් විතර වෙයි අනිවාර්යයෙන්. ඔබට හිතුණාද කොහෙන්ද මේකල මේ එන්නේ කියලා? මේ යටින් නම් උඩට යනවා නෙමෙයි. උඩින් නම් යට යනවා. තයි ගුරුහන්තුන් මතක් කරන්නේ දේශනාවල.
සුදාන සභාව ඉරැස්සලා අහනවා කියලා කෝබල මේ පැත්තේ මේ කව එකෙක් කටින් නැහැ නේද දැන් දිව්‍ය ලෝක පාළුවට ගිහිල්ලාද ඒ ඉඩම් එම් හරි ලාබයිලු දැන් පින්දුන ඔබ හිටියේ බ්‍රහ්මයේ කියලා ඔබට යන්න වාහනයක් ඕනේ නැහැ පින්දුනේද පින්දුනේ ඔබ කාලය ඉවරලා වැසිකිළියට යනවනේ ඔබට ලැජ්ජ නැද්ද ඔබ ගැන වැසිකිළි වාඩිලා පොඩ්ඩක් නැගිටලා බලන්න ඕක ඇතුළට වැටෙන මොනවාද කියලා දැන් මීට අද්දව 10කට කලින් හිටු බ්‍රහ්මයන්ට කිව්වොත් එහෙනම් මේ ඔබ දන්නව වැඩ තවත් බව 10කින් ඔබට කාලි වෙලා වැසිකිළි ගිහිල්ලා අහවලඩේ කරණත් වෙනවා ඒක සීදී නසා ගන්න නැති දෙවිලයි බලන්න ඔබට වෙච්ච හරියක් තියෙනවද ප්‍රීතිය වළඳලා හිටපු ඔබ අද ගිහිල්ලා වැසිකිළි වලවල් පුරවනවා. හිතේ නැද්ද පින්දුනේ හොඳටම වැරදිලා කියලා. ඔබට ඔබේ ඇස් දෙකේ කණ්ණාඩි කුට්ටමක් දාන් ඉන්න සිද්ධ වෙලා තියෙන එක ගැන ඔබට දුකක් දැනෙන්නේ නැද්ද? ඔබට හිතෙන්නේ නැද්ද ඔබට හොඳටම වැරදිලා කියලා? දෙන්නේ තුන් වෙලා කන්න වෙලා තියෙන එක ගැන ඔබට හිතෙන්නේ නැද්ද ඔබට හොඳටම වැරදිනා කියලා බලන්න ඔබට අද ඇඳුම් කීයක් අඳින්න වෙලා තියෙනවද කියලා යටට ඇඳුම් දෙකයි උඩට ඇඳුම් දෙකයි ඊට පස්සේ ආයේ සීතලුන තව ආවත් උඩින් ඇඳුම් එකයි හොළුව වහගන්න තව එකයි කකුල් දෙක වහගන්න තව එකයි හිතෙන්නේ නැද්ද ඔබට හොඳටම වැරදිලා කියලා පින්විතර ඔබ බොහෝම නිදහස් ජීවත් වෙච්ච කෙනෙක් නමුත් අද ඔබට වරුවකට කොහේ හරි ගමන ගිහිල්ලා එන්න කිව්වොත් එහෙම මල්ලක් පුරව ගන්නව බඩුවද සෑන්ඩ්විච් එකයි වතුර බෝතලේ කුඩේ ෆෝන් එකයි පැන්ඩෝල් කාඩ් එකයි නේ සිද්ධා ලේපේ අයියෝ එකක් ගන්න නැතුව ඔබට ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා ඔබ හිතනවා ඔබ ජීව ඔබ ගත කරන්නේ ස්වාධීන ජීවිතයක් කියලා ස්වාධීන නෙමෙයි කියන්නේ ස්වා කියන කැලේ අයින් කරා බොහොම දීන නීච ජීවිතයක් අද ගත කරන්නේ ඔබ පින්වතුනි හොඳටම වැරදිලා ඇස් අරින්න පින්වතුනි ඔබට හොඳටම වැරදිලා ඔය ඔක්කොගෙම මුල තියෙන පින්දුන අසත්පුරුෂ සේවනයේ නිසා යම් දවසක ඔබට ඇවිල්ලා කිව්වා නම් ඇස්තරපම් මේ හොඳ ලස්සන රූප තියෙනවා යම් බලන්න කියලා අන්න එදා පින්දුනි ඔබට වැඩ වැරදුනා ඔබ අරූපාවචර හිටිය යම් කාලයක් හිතක් විතරයි ඉතිපි පින්දුන එදා ගරක් තිබෙන්නේ නැහැ රූප කියලා කොටසක් එහෙ නැහැ හැබැයි කොහෙන් හරි තැනකින් පින්දුන දෘෂ්ටියක් ආවා ඇස්තරලා බලන්න ඇස් නැේද එදා ඇස් තිබ්බේ නැහැ දෘෂ්ටියක් ආව කොහෙන් හරි මොකක් හරි විදියකින් අහන්න එපා කොහොමද ආයේ කියලා කොහෙන් හරි විදියකින් දෘෂ්ටියක් ආව විදිහින් ඇස් ඇරලා පොඩ්ඩක් බලන්න ඇස් මේ මොනවද ඇයි ඇස් නැේද අසල අරූපෙන්නේ ඇස් ඇරලා බලන්න මොකක් කරන්න කිව්වා ඇස් ඇරලා බලන්න මේ මොනවද දැන් පෙලෙන්නේ නැද්ද තුතේන බොහෝ දෙත්ින් උතුනේ කර මතක් වුණේ. ඒ ඇස්සල්ලා බලන්න කියන මට තේරෙන්නේ නැහැ මොකද ඒ කිව්වේ කියලා. ඔන්න පෙළෙනවා. දැන් ඔන්න ඔය පෙළීමේ නිදහස් වෙන්න. මොකද උනේ? ඇස් එක ඉපදුනා. අන්න බින්දිනේ අරූපයෙන් චුත වෙලා දැස රූපෙට. ඇස් දෙක ඇරිය. ඇස් දෙකට ගමන්. වා මම මෙච්චර දේවල් මේ ලෝකේ දකින්න තියදී මම මේවා දැක්කේ නෑනේ
පින්වතුනි ඒක පාටියක් දැම්මයි දා හොඳටම වැරදිලා නෙමෙයිද අද ඔබට දරුවෙක් ඉපදිද ඔබ පාටියක් දාන ඔය වගේ පින්වතුනි එදා අරූපෙන් රූපාලෝ රූපාවචර ලෝකෙට බැහැවු බ්‍රහ්මයක් පාටියක් දැම්මා ඒකත් බෝතලේ කැඩුවා පින්වතුනි මුල වැරදුනෙත් ඔහොම තමයි අග හරියන්නේත් ඔහොම තමයි මුල වැරදුනේ ඇස්තරින්න කියලා තමයි අග හරියන්නේ ඇස්තරින්න කියලාම තමයි අර අර්ථ දෙකකින් ඇස් දෙකත් එක්කම පින්නේ කන් දෙකකුත් පහළ වුණා දැන් දේවල් බලන්න පුළුවන් දැන් දේවල් අහන්න පුළුවන් මෙච්චර ලස්සන ලෝකයක් මෙච්චර මිහිරි ලෝකයක් මං දැනන් හිටියේ නැන්නේ තියනවා කියලා පින්විතර මේකට හරි චූන් දැන් පුදුම ජොලියක් ඇවිල්ලා තියෙනවා මං දැනගෙන හිටින්නේ නැහැ නේ මෙච්චර දේවල් තියෙනවා කියලා මේ ලෝකේ දැන් අර පෙලි 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 හිටපේක අපින්නේ පෙලීමේ නිදහස වෙන හෝ ගග පුදුම ආශාවයි දැන් අසත් පුරුෂයා දුන්න දෘෂ්ටිය හරියටම හරි කියලා මෙයාටම ගන්න ඕන නිගමනයක් හරිනේ මේ ගත්ත දෘෂ්ටිය මගේ යාළුවා කීප දේ හරි සමහර එදා ඉල්ල හිතට ධම්මයක් දැම්ම වෙන්න පුළුවන් ඒකයි කිව්වේ කොහොමද ආවි කියන එක අදාළ කරගන්න එපා කොහොම හරි ආවනේ ආයේ කොහොමද කියන එක නෙමෙයි තියෙන්නේ ප්‍රශ්නේ කොහොම හරි ඇවිල්ලා නේද ඒකනේ දැන් වැඩිලා නේ තියෙන්නේ දැන් වට පිට බලනවා දේවල් අහනවා හරි ජොලි දැන් ඔහොම ඉන්න ගමන් තව එක්කෙනෙක් දකිනවා එයාටත් එන්න කියලා මේ ඔයා කොහේ හිටි මාත් මේ ළඟ තියා වර පේනවනේ මම පේන මටත් ඔයාව පේනවා හරි ශෝකනේ වන් කොච්චර ලස්සන ලෝකයක්ද නේ ඔහොම ටික කාලයක් ගියාට පස්සේ හිතාගන්න අපි එකට ජීවත් වෙමුද මොකද අර අනෙක් බ්‍රහ්මයා පිටින් ටිකක් ළඟට ආවට පස්සේ මන්ට ඔයාව පේනවා මන්ට ඔයාව ඇහෙනවා ඔයාගේ සුවඳ කොයි වගේද දන්නේ නැහැ නේද ආයතන පිළිබඳ දෘෂ්ටිය මොකද දැන් ඇස් තියෙන නිසා පේනවනේ පිළිඳින ඊට වඩා පල්ලෙන් බහැල ඉන්න කට්ටිය කරන දේව මොකද ඇස් දෙක පහළ වුණා නම් ඇති ඇස් දෙකයි කන් දෙකයි තියෙනවනේ පිළිඳින ලෝකෙට දෘෂ්ටි දෙන්න පුළුවන් ඒ මොකක්ද ඒ මනුස්සයාට ඔබට ඇස් දෙකයි කන් දෙකයි තියෙනවනේ පිළිඳින ලෝකයක්ම දෘෂ්ටිගත කරවන්න පුළුවන් මොකද ওই දෙකෙන් තමයි දෘෂ්ටිගත වෙන්නේ එහෙනම් යම් දවසක ඇස් දෙකක් එක පහළ වුණා නම් ඉතින් දැන් පොඩ්ඩක් පල්ලෙහාට හැරිලා බලන්න විතරයි තියෙන්නේ. එතනින් පල්ලම් බහැලා ඉන්න කට්ටිය කරන දේවල්. ඒ රූපාවචර ලෝකේ පහළ වෙච්ච බ්‍රහ්මයා පල්ලෙහාට හැරිලා බලනවා. මේ බලන්නකෝ මේ මිනිස්සු. මේ ඔබේ ඉස්සර මුතුන් මිත්තෝ ගැන බැලුවේද? මේගොල්ලෝ තනියෙන් ඉන්නේ මේකට ජීවත් වෙනවා. වහලයක් ගහගෙන. එකට එකතු වෙලා. එක එක්කෙනා සිප වැළඳ ගන්නවා, අල්ල ගන්නවා. මෙන්න පිටින් මෙයාට කාමයේ සම්බන්ධ අදහස් පහළ වෙන පටන් ගන්නවා. ඉතින් එක බ්‍රහ්මයේ තව බ්‍රහ්මයේ ගාවට ගිහිලා මට ඔයාව පේනවා, ඇහෙනවා. හිමින්න බෑනේ. ඊට මොකක්ද අර මිනිස්සු දෙන්න කරන්නේ? මට අපිට ඒ දෙක ඒක කරගන්න බෑනේ. අපි හරි පව් නේද? හොඳටම වැඩ වැරදි නෙමෙයි යන්නේ මේ. මට අල්ලන්න බෑනේ. අර බලන්න අර මිනිස්සු දෙන්න කරන්නේ දෙයි. අද පින්නේ ඔබ ඉතින් බලන්න අද මිනිස්සු සතු දිහා බල්ලා දේවල් ඉගෙන ගන්න නැද්ද මහන මේ මේ ඔබ මොනතරම් පල්හ තත්ත්වයකට වැටලා ඉන්නේ කියලා හිතලා බලන්න පින්නතන ඔබ මිනිස්සු නේ ඔක්කොම නමුත් ඉතින් අද මිනිස්සු නැද්ද තිරිසන් ලෝකෙ දිහා හැල්ලා ඒ තිරිසන්ු කරන වැඩ කරන කැට්වෝක් කියන්නේ මොකක්ද මනුස්සයෙක් ඇවිදගෙන යන හොඳට කකුල් දෙක තියලා. ඌ බලනවා තිරිසනේ දිහා. යකෝ මට බෑනේ මෙහිම ඇවිදින්න. ඊටස ඒක තිරි මනුස්සයෙක් ඇවිදින විදිහ පැත්තකින් තියලා දැන් තිරිසනේ කැදිරි ඇවිදිනවා. අපරාධනේ දැන් මු මනුස්සයෙක් උනේ. ඕකම තමයි කිව්නේ එදා උනේ බ්‍රහ්ම ලෝකේ. පල්ලේ හැරලා බැලුවා අර බලන්නකෝ මිනිස්සු දෙන්නෙක් එකට ජීවත් වෙනවා අතින් අල්ලගෙන
සින්දු කී කියනවා දෙන්න සිප වැඩන ගන්නවා ඒවා නම් බලන් ඉන්න බෑ හැබැයි අපිටත් මේවා කරන්න තිබ්බනම් කොච්චර සෝද අන්න ආයෙත් පෙළෙන්න පටන් ගත්තා දැන් ආයෙ පෙළීමේ නිදහස මොකෝ වුනේ බැස්ස අපිනේ දිව්‍ය ලෝකෙට එන එතන තිබ්බ ඇහැයි කනයි විතරයි පල්ලෙහාට බැස්සට පස්සේ ඔන්න දැන් නහයයි දිවයි කයයි සියුම් කයකුයි ඔක්කොම ටික පහළ වෙනවා දැන් හරි ෂෝක්නේ නෑ පින් හොඳටම වැඩ වැරදුනා මේ ඔබට පෙන්වලා දෙන අද ඔබට කොච්චර වැඩ වැරදිලාද කියලා පින් එකපාරක් නෙමෙයිනේ වැරදුනේ ඔබ අරූපෙන් බැස්ස රූපෙට වැඩ වැරදුනා ඔබ රූපෙන් බැස්ස පින් දිව්‍ය ලෝකෙට වැඩ වැරදුනා ඒ බැස්සේ පරිණිමිත වසවර්තියට ඊරද බැහැගෙන 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 ඇවිල්ලා පින් උතුනේ අන්තිමට චාතුරු මහරජාගීටත් ආවා වැඩ වැරදිලා හොඳටම වැඩ වැරදිලා භූමාටෝ දිව්‍ය ලෝකෙට ආවා වැඩ වැරදුනා ආයත් පල්ලේ හැදී බැලුවා මේ මිනිස්සු බාන්නේ කොണ്ട് රස්සාවුත් කරන්න පුළුවන් අපිට බෑනේ ඇන්දේය බලන් ඉන්නවා මනුස්සෙක්ට මොකද්ද වෙලා ඇඳක් උට වෙලා ඉද්දි තව මනුස්සෙක් ඇවිල්ලා ප්‍රති කැල්ලක් අරගෙන මොකද්ද බෝතලෙකින් ටිකක් හැල්ලා ඊට පස්සේ ඒක නලලු උඩ තියෙනවා මෙහෙම අර බාන්න අර මනුස්සයා කොච්චර ආදරෙන් ජීවත් වෙනවද ප්‍රති කැල්ලක් අරන් ඇවිල්ලා වතුර එක ඔබ ඔබ ඇඟ දෙත මාත්තු කරන බාන කොච්චර ආදරෙන් එදෙන ජීවත් වෙනවද අනේ අපිටත් එහෙම තිබ්බනම් මේකලට තේරෙලා නැහැ මේ මේකට හොඳටම මුණ ගැහෙනවා කියලා. මේකට අතපය නැහැ. තව එකේ ළඟ ඉඳගෙන කවනවා අම්ම කන්න. කටයින පුතේ. අර බාන කොච්චර ආදරෙන් දරේ වල ජීවත් වෙන්නේ. අනේ අපිටත් එහෙම කරන්න තිබ්බන. ආයෙ සරයක් වැඩ වරදින නෙමෙයිද දැන්? එන හිතලා බලන්න තියෙන ඔබට කීපාරක් වැඩ වරදිනවාද කියලා. බැගෙන අතුස්සන බාන මනුස්සයෙක් වෙච්ච එක ගැන හරි ආඩම්බරෙන් ඉන්න කට්ටි අපි මිනිස්සු පිංගුද ඔබට ඇස් දෙකක් තියෙන එක ගැන ඔබ ආඩම්බර වෙන මොනද ලැජ්ජ වෙන්න ඕනේ ඇස් දෙකක් පහරුනේ පිනට කියලා කියන්න එපා අපි මේ කටක් කරලා ඇස් දෙකක් පහරුනේ පෙලිමින් නිදහසේ කාටවත් කියන්න එපා පින්න අපි නම් හරි තින්වන්තයි ඒගොල්ලෝගේ ඇස් පේන්නේ නැහැ නේ. තින්ගෙ තුන ඔබට ඇස් දෙක පහළුනේ. පෙලීමෙන් නිදහස් වෙන. මොකද ඔකේ තියෙන පින. ඔය ඔක්කොගේම මුල පින්නේ කාමය. අසත්පුරුෂ ඔබ ඇසුරු කරා. ඔබ අසත්පුරුෂව ඇසුරු කරන්න ගියා. හරිය වැරද්ද තෝර බේර ගන්න බැරුණා පින්න තුන ඔබේ ඔළුවට දැම්මා කාමය කියලා කියන්නේ නියම දෙයක්. මානව ඔබ ඔබ පොඩ්ඩක් හිතලා බලන්න පිටින ඔබ අසුරු කරපු පිරිස ඔබ බලපු ටීවී ඔබ අහපු රේඩියෝ චැනල් ඔබ කියවපු පත්තර මැගසින්ස් ඉන්ටර්නෙට් ඔය හැම එකෙම කාමයේ රමණය කරේ නැද්ද කියලා මේ කාම ලෝකේ කොච්චර සාරයි මේ කාමය කියලා කියන්නේ කොච්චර වටින දෙයක්ද මේ කෑම කාපු නැති ජීවක් වැඩක් නැහැ කියලා අහලා නැද්ද ඔබ? මේ පර්ෆියුම් එකේ සුවඳ විඳපු නැති නහයකින් ඇති වැඩක් තියෙනවානේ. ඒකට මිනිස්සු ඔබ කියනවා. අර කෙල්ලත් එක බුදිය ගත නැති කොල්ලෙක් මොකටද දුන්නේ කියලා අහන මිනිස්සු ඉන්නවා පින්නද? බාන හොඳටම වැඩ වැඩ දෙලා නෙමෙයිද කියලා. කාමය. තථාගතයන් වහන්සේ නම් පින්නේ කාමය සමාන කරන්නේ මඩ ගොහරකට. ඌරු ලගින මඩ ගොහරකට. පින්න ඔබට වැඩ වැරදුනේ ඔන්න ඔතන. ඒකම මම මතක් කරලා දෙන්නේ. හේන්සරේ හරි පින්තුනේ ඔතනින් ඔබේ හිත නිදහස් කරගන්න ඕනේ. ඔබ හිතේ බ්‍රහ්මයක් වෙලා හොඳට මතක තියාගන්න. ඔබ හිතේ ප්‍රීතිය වළඳලා අද ඔබ කන්නේ පින්නේ මැරිච්ච සත්තුන්ගේ මලකුණු ඒක රෝස් කරලා බාලම කොච්චර පල්ලිහා තත්ත්වයකට වැටලා දින්නවද කියලා
ප්‍රීතිය වළඳලා හිටපු ඔබ අද මැරිච්ච සත්තුන්ගේ මලකිනු රෝස් කරලා බදලා උයලා ටෙම්පරාදු කරලා අරව දාලා තුන පහ දාලා මිරිස් කුඩු දාලා කනවා. එදා හිටු බ්‍රහ්මයා ඔබ දැක්කන ඔළු අත ගහගන්න නැති වෙයි. ඔබ නිකම්ම හිතලා බලන්න පින්නේ. හිතලා බලන්න ඔබේ සීයා හොඳට රටේ තොටේ ගරු නම්බු ඇතුව හොඳට යමක් කමක් හරි හම්බ කරගෙන සාධාරණ ජීවත් වෙච්ච මිනිස්සෙක්. හොඳට සල්ලි භාගෙ තිබ්බ, පරිස්සමෙන් සල්ලි වියදම් කරා, හොඳ සතුටින් ජීවත් වෙච්ච මිනිස්සෙක්. ඔබ සල්ලි ටික ඔක්කොම නැති නාස්ති කරගෙන සීයා ඔබට පාර දුන්න පරම්පරාවෙන් ආපු ගෙයක් සින්න වෙලා ගිහිල්ලා දැන් ඉන්න හිටින්න තැනකුත් නැහැ, බස් ඕටේක ලැගලා ඉන්නේ. කන්නේ හිඟා කාලා ඔය සීයර පිංගුතුනේ ඔබව දැක්කනම් මොකක් හිතයිද? ඔළු අත ගහගන්න නැති වේද? ජකෝ මේකට මම මෙච්චර හම්බ කරලා දුන්නා. අද බලහම මේක ඉන්න තැන. මම අපි කොච්චර ලස්සන ජීවත් වෙච්ච මිනිස්සුද? කාලා බීලා ඇඳලා කරලා හොඳ ගෙයක් හදාගෙන, ධර්මල්ලු හදාගෙන අපි කොච්චර හොඳ ඉගෙනගෙන හිටපු මිනිස්සුද? අද බලන්න මේක කළ කරන දේවල්, මේ බස් වලට එක ලැගලක හිඟා කකා ජීවත් වෙන්නේ. පින්වතුනි, අන්න ඒ වගේම තමයි ඔබ බ්‍රහ්මය කියලා හිටපු කාලේ අද ඔබ ඉන්න තත්ත්වේ දැක්කනම් පින්වතුනි වමන යනවා ඒ බ්‍රහ්මයට. මම ඔබට නෙමේ ගරහන්නේ පින්වතුනි, මිනිසුන් ගරහන්නේ නැහැ අපි. මේ කාමයටයි ගරහන්නේ. කාමයට ගරහන මට ලයිසන්ස් එකක් තියෙනවා. මොකද තථාගතයන් වහන්සේ කාමයට අනන්ත අප්‍රමාණව ගරහලා තියෙන නිසා. මේ කියන දේවල් ඔබට එකපාරක් වදින්න මට දෙපාරක් වදිලා යන්නේ. ඇයි මගේ හිතින් එකපාරක් කියද්දි මට වදිනවා. කටින් කියද්දි තව පාරක් වදිනවා. අද මිනිස්සු කාමයෙන් මොසපත් වුණාම කරන දේවල් කියන්නේ එදා හිටපු බ්‍රහ්මයා දැක්කනම් එහෙම. අද දරුවන්ට අම්මලා තාත්තලා මතක වෙනව නේද කාමයෙන් මොසපත් වුණාට පස්සේ? ඉතින් ඉස්කෝලේ ගිහපු ළමයින්ට ගුරුවරු මතක වෙනවනේ. ඔබ කල්පනා කරලා බලන්න, ඉතින් අද ගුරුවරියෙක්ට ගුරුවරියකට සාරියක් කෙනෙක්ගෙන යන්න පුළුවන් කියලා ඉස්කෝලේ එක. ටිකක් ඇහැට කනට පේන ගුරුවරියක් හිටියොත් එහෙම පින්වතුනි ඔබ දන්නවනේ ඊට පස්සේ ඉස්කෝලේ වෙන දේවල්. මම කොච්චර තුච්ච නිඳිත තැනකට පත් වෙලාද කියලා පින්ද මේ කාමය නිසා. මොකද කාමයේ හිතට වැදුනට පස්සේ ආයෙ එතනින් එහාට ඒ මනසට මෙලෝ සිහියක් නැහැ මොනවද මේ කරන්න කියන්නේ කියලා. ඔය සංකල්පීය රාගෙ හිතට වැදුනට පස්සේ තියෙන උට උණ ගැනෙනා වගේ. ඊටse කරන්නේ මොනවද කියලා තේරුමක් නැහැ. දැන් සම්පූර්ණයෙන් කාමයේ විසින් තමයි ඉතින් මේ මනුස්සයා පාලනය කරන්නේ. අම්මලා තාත්තලා දරුවෝ අඳුරන්නේ නැහැ පින්දිනේ කාමයේ මොසපත් වුණාට පස්සේ. දරුවෝ අම්මලා තාත්තලා අඳුරන්නේ නැහැ. අයියලා මල්ලීලා ලංගි ලක්කලා අඳුර ගන්න නැහැ ඉතින් එහාට. කාමයේ මොසපත් වෙලා. ඉතින් කැතයි මේ කතා කියන්නේ. නම් මේක තමයි ලෝකයේ ඇත්ත ස්වභාවය. මොකද කියන්නේ අසත්පුරුෂයෝ හෝගාලා මේවා සාරයි කීකී කියනවා. එතකොට පින් අපිට යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා මේවල තියෙන අසාරත්වය ඔබට පෙන්වලා දෙන්න. මොකද ඔබේ දරුවෝ කියලා ඉන්ටර්නෙට් එකේ වාරිනාට පස්සේ ඕක සර්ච් කරලා ගියාට පස්සේ ඔක්කොම ඔබ තමයි තියෙන්නේ. එක එකට වෙන වෙනම වෙබ්සයිට් තියෙනවා පින් අතුනේ. ඔබේ නංගිගෙන් තමයි හොඳටම කාමාශ්වාදය ගන්න පුළුවන් කියලා කියන වෙනම වෙබ්සයිට් එකක් තියෙනවා. ඔබේ අක්කගෙන් තමයි හොඳම ආශ්වාදය ගන්න පුළුවන් කියලා වෙනම වෙබ්සයිට් එකක් තියෙනවා. ඔබේ අයියාගෙන් තමයි හොඳම ආශ්වාදය ගන්න පුළුවන් කියලා වෙනම වෙබ්සයිට් එකක් තියෙනවා. ඔබේ ගුරුවරගෙන් තමයි හොඳම ආශ්වාදය ගන්න පුළුවන් කියලා වෙනම වෙබ්සයිට් එකක් තියෙනවා. එකක් නෙමෙයි, සිය දහස් ගණන්. දවසින් දවස දවසින් දවස දවසින් දවස පින්තුනි කාමයේ රමණය කරන ඔය වගේ දේවල් කෝටි ප්‍රකෝටි ගණන් වලින් මේ ලෝකෙට මුදා හැරෙනවා. එහෙනම් අපි කටපියන් හිටියම හරියයිද? ඔබ
ඔබ හිතන්න එපා පින්නනත් ඔබ ලංකාවේ ජීවත් වෙන්නේ ඒ නිසා බටහිර ලෝකයේ වෙන දේවල් වලින් ඔබ ඔබේ දරුවෝ නිදහස් වෙලා ඉන්නේ බේරිලා ඉන්නේ කියලා. 2018 ද කොහෙද පින්නනේ සමීක්ෂණය කරලා තිබ්බා. මම මතකයි 2018 නෑ 2012 ද කොහෙද? ලංකාවේ අන්තර්ජාලයෙන් වැඩිම සර්ච් කරපු වචනේ මොකක්ද කියලා Google ආයතන විසින් කරලා තිබ්බ සමීක්ෂණය. මට මතකයි 2012. අපේ ස්වාමීන් වහන්සේ මම මට කීයද මං ගිල්ලේ හොයලා බැලුවා ඒක ඇත්තද නැද්ද කියලා. හරියටම හරි පින්නද? ලංකාවේ වැඩිම හරියක් මිනිස්සු සර්ච් කරලා තිබ්බ දේ Google ගිහිල්ලා SEX බුදුන්ගේ දේශනේ ඔබ හිතනවාද ඉතින් ඔබේ දරුවෝ පරිස්සම් වෙලා ඉඳී කියලා. මිනිස්සු කැමති නැහැ පින්න අපි කාමයට ගරහනවට. මොකද කාමයට ගැරහුවොත් එහෙම මේ ලෝකෙන් භාගයක් ෂට්ඩවුන් කරන්න වෙනවා. මොකද මේ ලෝකයේ පින්න යැපිලා තියෙන්නේ කාමය මත. වෙනත් අතින් කිව්වොත් ඔබව පෙළවනවා. මේක තමයි නියම. අද හෝටලෙකට ගිහලා බලන්න තියෙන කෑම ජාති කීයක් තියෙනවද කියලා මෙනු කාඩ් එකක් අරගෙන. ඉස්සර අපේ මිනිස්සුන්ගෙන් බට්ටියක් කමුද කියලා අහුවාම සුදු බද්ද රතු බද්ද ඔච්චරයි තිබ්බේ. අද බත් ජාති කීයක් තියෙනවද? ඔය එකකට හදලා තියෙන දේ බඩගින්න නෙවෙන්න නෙමෙයි. ඇයි සුදු බත් වලින් බඩගින්න නෙවුන්නේ නැද්ද? රතු හාලෙන් බඩගින්න නෙවුන්නේ නැද්ද? එහෙනම් කහ බත් ආවේ මොකටද? එහෙනම් ෆ්‍රයිඩ් රයිස් ආවේ මොකටද එහෙනම්? බිරියානි බත් ආවේ මොකටද එහෙනම්? ඔය එකක් අපි ඉන්නේ බඩගින නිවන්න අපි ඒවා නෙමෙයි. කාමෙන් මුසපත් වෙච්ච කාලා ඒ කාමගින්නෙන් තැවි තැවි ඉන්නකොට ඒ මහා පෙලීමෙන් නිදහස් වෙන මේ ලෝකෙට මුදාහරපු දේවල්. ඊළඟට ඒක මේ ලෝකෙට ඉන්ට්‍රඩියුස් කරපු එකේනා මේ ලෝකෙට හඳුන්ලා දුන්න කෙනා අපි ඔබ ගාවට ඇවිල්ලා කියනවා මේක තමයි නියම කෑම. මේ කෑම කාපු නැති දීවකින් ඇති වැඩක් නෑ. නිකම්ම හිතලා බලන්න දින ඔබ ටීවී වල චිකන් ඇඩ් කීයක් යනවද කියලා. මේ මැරිච්ච සතෙක් ගැන නෙමෙයි කියන්නේ. බලන්න ඔබේ හිතේ මැරිච්ච මලකුණක් ගැන කොච්චර වටිනාකමක් ඇති කරවල තියනවද කියලා. ඔබ ප්‍රීතිය වළඳලා හිටියේ. චිකන් වැඩ කෝටියයිනේ. නැතිවෙන්නේ වැරදිච්ච තැන් කෝටියයි. පින්වතුනි ඔබට ඔබ ගැන පව් කියලා හිතෙන්නේ නැද්ද? කාමය ගැන කතා කරන නදීනි කතා කරන්න පුළුවන් දවස් ගණන්. ඒ තරමට පින්වතුනි ඔබ පෙරදිච්ච තැන ඕක. දකින්න දකින්න තැන පින්වතුනි හැමදාම මිනිස්සු වැඩ වරද්ද ගන්නවා. අද ලංකාවේ වෙන රණ්ඩු වලින් ඔබ හිතන්නේ කීයෙන් පංගුවක් කාම නිසා වෙන දේවල් වෙනවද ඇද්ද? ඔබ මොකද මගේ ගෑණි දිහා බැලුවේ? අන්න පටන් ගත්ත එක. මේක ලුණු වැඩි. අන්න පටන් ගත්ත එක. ඒ ඔක්කොම කාමෙන්නේ. ඔබ ගාව ගඳ නලවරෙන්කෝ. අරුත් නිකන් ඉඳි මොකද කිව්වේ? අන්න පටන් ගත්ත තව එක. නිකමනෝ පාරේ වාහනවල මෙහෙ එනවනේ පිළිද? ඊළඟ දවස ඔබ මෙහෙ එනකොට පොඩ්ඩක් වටේ තියෙන බෝඩ් දිහා බලන් එන්න. පාර දිගේ තියෙන ඔය බෝඩ් එකක් ගන්න මොකද්ද ඔබට කරන්නේ? ඔබ පෙළවන නේද ඔය හදන්නේ? ඔබට බය නැද්ද පින්වතුනි? ඔය සතර පායට පාරවල් නෙමෙයිද කපලා තියෙන්නේ?
ඔය බෝඩ් එක බෝඩ් එක බෝඩ් එක ගන්න කරන්නේ පින්විතනේ මේ කාම ලෝකේ හරි සාරයි කී කී ඔබට කියන එක පින්විතනේ ඔබට වැරදිලා ඇස්සර්ල බලන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා ඔබේ ගෙදර සෙන්ට් කුප්පි කීයක් තියෙනවද පින්දුන ඔබට වැරදිලා මම දැන් මේ කිව්වේ සුවඳ විලුම් වල ඇඟේ අතුල්ලන්න එපා කියලා නෙමෙයි එහෙම නැතු සමාජ ජීවත් වෙන්න බෑනේ ඉතින් දාඩි දානකොට එක ගඳයි ඇයි සමාජයේ සම්මතයෙන් ගඳයි නැත්තම් ගඳ සුවඳ කියලා එකක් මේ ලෝකේ ඇත්තරම නැහැනේ පින්තුනේ මේ ලෝකේ තියෙන්නේ ගන්ධ මිසක් ගඳ සුවඳ කියලා එකක් නැහැ නමුත් ඇඩ් එක කියන්නේ කොහොමද ඔබට රස්සාව ගන්න ඕන මොන පර්ෆියුම් එකද ගන්න ඕන මේක එතරම් ඉන්ටර්වියු එක පාස් වෙනවා ඇයි සමහර ඇඩ් තියෙන කෙනෙක් මේ පර්ෆියුම් එක ගාවම දිව්‍ය ලෝකේ ඉන්න සුරංගනාව කඩන් ගන්නවා මනුස්ස ලෝකෙට දැන් ඒ ඇඩ් එකෙන් කියන්නේ නැද්ද ඒ සුරංගනාව මොන තරම් පහත් මට්ටමකද ඉන්නේ කියලා ඒ කියන්නේ ඒකල පුදුමාකාර විදිහට කාමෙන් පෙළනව නෙමෙයිද කොහොම තමයි ඔබත් ආවේ මම නම් ඒ ඇඩ් එකෙන් ගත්ත පාඩම අන්න ඒක යම් මට වෙච්ච දෙන්නේ මේ කියන්නේ. දෙන්නේ නැ අපි හරි පව්. මේක තේරුම් ගන්න නැත්නම් වෙන හොඳටම පව්. අද ඔබේ දරුවෝ කින්ද අන්තර්ජාලය පාවිච්චි කරනකොට සමහර ඔය බොහොම අහිංසක දෙයක් කරන්නේ. හැබැයි එහා පැත්තේ යනනේ ඇඩ් එකට අග්ගාල. ඔය පොප්අප්ස් කියලා කියන්නේ පැත්තේ යන ඇඩ් එක. ඒක ඉන්නව අඩ නිරුවත් කාන්තාව. දැන් හරි වැඩි. අවුරුදු හතර දරුවට ඕකද කවුද ඇන්ටි කෙනෙක් ඉන්නව. එයාට ඇඳුම් මද සල්ලි මදි ඇති. එයාට ඉතින් එච්චරයි. නමුත් පින්දුනේ ඒක ඉස්කෝලේ ගිහිල්ලා අහනවා ඊට වඩා දේවල්. මෙහෙමින් එක තමයි හොඳ. මෙහෙමින් එක තමයි හොඳ. මෙහෙමින් එක තමයි හොඳ. ඔය වගේ දෘෂ්ටි දැම්මට පස්සේ පින්දුනේ දැන් අර ඇඩ් පොප්අප් එක ආපු ගමන් මේ දරුවට ඉන්න බෑ පින්දුනේ අර ක්ලික් කරන්න නැතුව. ඉතින් ක්ලික් කරා. ක්ලිකරුවාම් පින්දුනේ මුළු ලෝකයක් මේ දරුවා ඉස්සරහා. දරුවාගේ අහිංසකත්වය පින්දුනේ නැතිම නැති වෙනවා. ඒ ඇඩ් එකේම පැත්ත ඒ වෙබ්සයිට් එකේම පැත්තකින් තියෙනවා පින්දුනේ. අම්මත් එක්ක ඉන්න එක තමයි හොඳම ආශාවදේ. දැන් ඒකට හිතෙනවා කුතුහලයක්. කොහොමද අම්මත් එක්ක ඉන්නේ කොහොමද මේ රෝනේ? ඒකත් ක්ලික් කරනවා. අන්නා වීඩියෝ එක. දැන් මෙන්න දෙන්නේ රංගපානවා. මේ අම්මයි පුතයි නෙමෙයි ඒක ඉන්නේ. දෙන්නේ රංගපානවා. ඇයි වීඩියෝ එක යටින් යන්නේ? අම්මයි පුතයි. ඉතින් මේවට අහුවෙච්ච දරුවෝ ඕන තරම් අපි හම්බෙලා තියෙනවා. ඕන තරම් අපි කතා කරලා තියෙනවා. ඉතින් මේවා මේ ලෝකේ වෙන දේවල්. ඔය අම්මලා තාත්තලා දන්නේ නැති වුණාට ඔබ රැට නිදාගත්තට පස්සේ ඔය කම්පියුටරේ ඔන් වෙනවා ගෙදර. හොඳට මතක තියාගන්න. ඔබේ දරුවට දහම දුන්නේ නැත්නම් ඉතින් ඔබ ගෙදරින් එළියට බැහැස ගමන් කම්පියුටරේ ඔන් වෙනවා. ඒක සර්ච් කරන්න බුදුබණ සිංහල කියලා නෙමෙයි. හැබැයි පුදුම අම්මක් මේ දරුවන්ගේ හිතවලට දාලා තියෙනවා. පුදුම උණක් මේ දරුවන්ගේ හිතවලට දීලා තියෙන හැම වෙලාවෙම තියෙන මේ දරුවන්ගේ හිත පුදුම විදිහට කාම ගින්නෙන් තැවෙනවා. කවුරු ඇසුරු කරත් කතා කරන්නේම කාමය ගැන. හිතලා බලන්න ඔබේ දරුවට ආවංකවම කතා කරන්න පුළුවන් පිටිනේ. ඒ දරුවා ගිය සතිය තුල තමන්ගේ යාළුවත් එක්ක මොනවද කතා කරේ කියලා. එක්කෝ ටීචර් ගැන මේ විදිහට කතා කරා. නැත්තම් පාර යන ගමන් දැක් කෙල්ලෙක් දැක්ක එයාගෙන මේ විදිහට කතා කරා. නැත්තම් පාර යන ගමන් දැක්ක ඇන්ටි කෙනෙක් එයාගෙන මේ විදිහට කතා කරා. ඕවා දැනගෙන මේ දරුවන්ගේ ඔළුවට වැටෙන්නේ. දවසින් දවස දවසින් දවස පින්නේ මේ කාම මඩ ගොහරට ඔබේ දරුවෝ ඇදී 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 යනවා. අද ඔබට යමක්කම තේරෙන නිසා පින්දුන ඕවාගේ දෙයක් කිව්වත් දැක්කත් ඔබට තේරුම් ගන්න යම් බුද්ධියක් මොලයක් තියෙනවා මේ දහම කවබද කරගෙන තියෙනවා යම් මට්ටමකට හරි පින්දුනි සමාන හිතට කාම එනවා ඇති
අනාගාමී කෙනා කියලා කියන දේ කාම රාගය දුරු නම් නිසා කාම ඉදුරු වෙලා නැහැ. කාම රාගය දුරු වෙන්නේ. කාමයේ අග්‍ර කරගෙන සැරිසරන්නේ නැහැ එතනින් එහාට. හරි අපි ගමුකෝ අනාගාමී මට්ටමේ කෙනෙක්. දැන් ඔබ අනාගාමී වෙලා නැත්නම් පින්දින ඔබ සීල දෙනාගේ හිතවලට කාමයේ කියන එක ප්‍රශ්නයක්ම තමයි අනිවාර්යයෙන්. නෑ බොරුවට නෑ වගේ ඉන්න එපා. දොස්තර මහත්තයා ගාවට ගිහිල්ලා පින්දින ලෙඩේ නෑ වගේ ඉඳලා හරියන්නේ නැන්නේ. අපේ ස්වාමීන් වහන්සේලා එයාට අපි හරි පුදුම වාසනාවන්තයි පිටින්. උන්වහන්සේලා කෙලින්ම අපිත් එක්ක වෙලා කතා කරනවා. ස්වාමීනි මට කාමය කියන එක තාම හිතේ නැగిලා එනවා. මොකද මම කරන්න ඕන? බලන්න උන්වහන්සේලා කොයිතරම් වාසනාවන්තයි කියලා. එයාලට මොකද කරන්නේ? හොඳ පොල්ලක් අරගෙන මොකක් කිව්වා? කාමය? එහෙම කරන්නේ නැහැ පිටින්. ඒ ලෙඩේ තියෙන නිසා නෙමෙයි මේ හොස්පිටල් එකට ආවේ. ඉතින් බදගා තියෙන හොස්පිටල් එකේ දොස්තර මහතුරු කිලා ලෙඩාගෙන ලෙඩේ මොකද කියලා හර පොල්ලක් අරගෙන ගහන මොකක් කිව්වා? නියුමෝනියා පිටපිටර ගහන. එනවා මෙතන නියුමෝනියා හදාගෙන. ඉතින් එළිය හොස්පිටල් කියලා ගහලා තියෙන්නේ. එහෙනම් ඉතින් මේක ජේතවනාරාම වන සෙනසුන නෙමෙයි. ජේතවනාරාම වන රෝහල. මේක හොස්පිටල් එක. මේ හොස්පිටල් එක අපි බෙහෙත් දෙන ලෙඩුන්ට. රාග ද්වේෂ මෝහ තියෙන ලෙඩුන්ට අපි මේ බෙහෙත් කරන්න පින්වතුනි. ඔබ මේ ඇවිල්ලා තියෙන්නේ OPD එකට. නේද? OPD. නේද? Out patient department. මේ දෙනවා. සතියකට හරියන්න බෙහෙත් තුන්ඩුව ලියා ගන්නවා. යනවා. ඊළඟ බදාදට ඇවිල්ලා අපි හන්ද මේ බෙහෙත් ටික පොඩ්ඩක් හරිද කියලා බලන්න. මේ සතියකට හරියන්නේ බෙහෙත් දීලා යවනවා. මේක ඔබ මේකින් ගියාට පස්සේ බෙහෙත් ගන්නවද දන්නේ නැහැ. සමහර අය බෙහෙත් තුන දුන්නාට පස්සේ ආයෙ එන්නේ නැහැ. අම්මෝ බෙහෙත් සැර වැඩි. අපි ඔබ ටික කාලයක් ඇවිල්ලා ලෙඩේ පොඩ පොඩ හොඳ වෙන පටන් ගන්නවද දන්නව පින්විතනේ බේසාරි කියලා. සිංගල බෙහෙත් වගේ නේ. සිංගල බෙහෙත් ගන්න පටන් ගන්නකොට ටිකක් වැඩි වෙනවා නේද? එහෙම තමයි හැටි. මොකද මේ සිංගල බෙහෙත් වෙදකම් කරන්නේ රෝග මූලෙට. නෑ වටෙන් පිටින් නිකන් ඔය රෝග ලක්ෂණ වල බෙහෙත් කළා වැඩක් නෑ. කෙලින්ම රෝග මූලෙට බහින්. ඒතර ටිකක් රිදෙනවා. ටිකක් වැඩිපුර රිදෙනවා. ඉතින් ටිකක් වැඩිපුර රිදෙනවා නම් පින්නේ දැන් ඔබට හොඳටම ප්‍රත්‍යක්ෂ වෙනවා නේ කියන්නේ මංගව ලෙඩේ තියෙනවා. ඒකනේ සිංහල වෙදකමේ තියෙන විශේෂත්වය පිළිගන්නේ සිංහල වෙදකම් කරද්දී ඔබට රෝග ලක්ෂණ වැඩි වෙන පටන් ගන්න තියෙනවා කියලා කියන්නේ ඔබට හොඳටම ප්‍රත්‍යක්ෂයි බෙහෙත වැඩ කරනවා කියලා. මොකද ඒක උනේ නැහැ කියලා කියන්නේ බෙහෙත වැඩ කරන්නේ නැහැ. මේ මං අහලා තියෙන විදිහ. මං සිංහල වෙදකම් සම්බන්ධ විශේෂඥයෙක් එහෙම කරන්නේ මං අහලා තියෙන විදිහ. ඒ කියන්නේ බෙහෙත වැඩ කරනවා. දන්න ඒ වගේ තමයි තියෙන්නේ ඔබ මේ ස්පිරිතාලට ආවම අපි දෙනවා බෙහෙත්. අපි කාමයට ගරහනවා. අපි රූප රාගයට ගරහනවා. අපි රූප වේදනා සංඥා සංකාර විඥාන වලට ගරහනවා. එදවල ටිකක් රිදෙනවා. ඇයි සසර පුරාවට ඔබ තමයි අසුරු කරගෙන ජීවත් වෙන්නේ? මේ ගහදි රිදෙනවා තමයි. තුවාලෙට බෙහෙත් දාද්දි තුවාලෙ හොදද්දි රිදෙනවා. අර කැබල්ල ගලවලා යද්දි රිදෙනවා. සර්ජිකල් ස්ක්‍රිප්ට් එකක් දාන්න ඕනේ පරණ තුවාලයක් හොදන්න කලින්. බෙහෙත් දාන්න කලින්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකක් දාන්න ඕනේ. ඒක රිදෙනවා තමයි. මේ රිදෙනවා කියලා කියන්නේ ඔබ දන්නවා. එහෙනම් තුවාලේ තියෙනවා. මේ නිකන් තියෙන හැමතැනම තියෙන සර්ජිකල් ස්ක්‍රිප්ට් දාලා බලන්න රිදෙනවද කියලා? නෑ, ඒ කියන්නේ තුවාලයක් නෑ. එහෙනම් බෙහෙත් දාදි රිදෙනවා කියලා කියන්නේ මොකද්ද? එහෙනම් තුවාලේ තියෙනවා. එහෙනම් තුවාලේ තියෙනවා කියලා දැනගන්න එක වටින්නේ නැද්ද? ටික කාලයක් ආවම සමහර OPD කින් කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙම මේක නම් හරියන්නේ නැහැ හැමදාම OPD කින් බෙහෙත් ගන්න බෑ අපිට බැරිද මෙහෙ නැවතිලා බෙහෙත් ගන්න කියලා ඉඳ දාන කහපාට පටියක් බෙල්ල වටේ පොඩි බෝඩ් කැල්ලක් එක්ක යටි අනගාරික කියලා
ඊට පස්සේ ළඟ තියාගෙන බෙහෙත් දෙනවා. සමහර අය ඉන්නවා. අපේ හඳුන්නේ මට හොඳටම ලෙඩේ වැඩිරිලා තියෙන්නේ. මගේ ඇඟෙන් කෑල්ලක් කපලා හරි කමක් නැහැ. මම ලෙඩේ හොඳ කරලා දෙන්න. ටක් ගාලා ගන්නවා පින්වතුනි. සල්ලේ කර්මයට. ඇඟෙන් කෑල්ලක් කපුවා හරි කමක් නැහැ. මට ලෙඩේ හොඳ කරලා දෙන්න කියලා. මේ තමයි මෙතන ඔපරේෂන් තියෙදකට ගන්නකොට දාන ඇඳුම. මාත් ඉස්සර ඔපීඩියේ තමයි හිටියේ. ඒ වැඩේ එකම හරියන්නේ නැහැ කියලා මට තේරුණා. මට හරියන්නේ නැහැ. ඔබට හරියන්නේ නැති. මට හරියන්නේ නැහැ. ඒ නිසා කෙලින්ම ගියා තියෙන්නේ ඔපරේෂන් එකට. දැන් එගෙන් කෑලි කපල දැම්මත් කමක් නැහැ. ලෙඩේ හොඳ කරලා දෙනවා නම් එච්චරයි. මේකයි කියන්නේ මේක හොස්පිටල් එකක්. එන අපි බාර ගන්නවා බින්දින මෙතෙන්ට එන අයට රාග ද්වේෂ මොහ තියෙනවා. ඇත්තම රාග ද්වේෂ මොහ නැත්නම් මෙතෙන් එන්න ඕනේද? නැහැ. එනද ඔබ සීල දනාව රාග ද්වේෂ මොහ නැද්ද? ලැජ්ජයිද කියන්නේ? ඔබ ලැජ්ජ නම් මං කියන්නේ. මං ගාව රාග ද්වේෂ මොහ තියෙනවා. ඇති පදන් තියෙනවා. ඔබ ලැජ්ජයි මට ලැජ්ජ නැහැ කියන්නේ. මට එක තියෙනවා කියලා කියන්න ලැජ්ජ නැහැ. මට එක තියෙන එක ගැන ලැජ්ජයි. කියන්න ලැජ්ජ නැහැ. කියන ලැජ්ජ නැහැ. තියෙන එක ගැන ලැජ්ජ. ඒක ගැන හොඳටම ලැජ්ජයි. ලැජ්ජයි බයයි. එහෙනම් අපි ඔබේ හිතට කාමය නැගිලෙනවා කියන එක ඔබ හංගන්න හදන්න එපා. ඒකෙන් ඔබ අසුරු කරන අනෙක් මිනිසුත් එක්ක නෙමෙයි කෙල්ලේ මට කාමේන ඔබ ඔබ දිහා දැක්කහම ඒක නෙමෙයි මේ කියන්නේ ඔබට බෙහෙත් දෙන්න කවුරු හරි ගාවට ගියාට පස්සේ කියන්නේ මගේ හිතේ කාමේන ගිලෙනවා අපේ ආනන්දේ මොකද්ද මං කරන්න ඕන අන්න ඒකට තමයි මේ බෙහෙත් දෙන්නේ ඒකට මෙන්න කාමේ තියෙන ආදීනව ගැන ඔබ සිහිපත් කරලා බලන්න ඕනේ නිකමල හිතලා බලන්න දැන් රස්නේ නැද ටිකක් ඇයි ඔබට හේතුව මොකක්ද නැහ හොඳට හිතලා බලන්න හොඳට හිතලා උත්තර දෙන්න දැන් රස්නේ මට නම් මෙතන රස්නේ දැනෙනවා පොරොඩා ටිකක් ස්ටේජ් එක ගහලා තියෙන තවත් වහලට ළඟයි ඇයි ඔබට රස්නේ දැනෙන්නේ දබු කියන්නේ නැන්නේ සිලිමන් නැති නිසා කියලා හරිදී උත්තරේ try again රස්නේ දැනෙන කයක් තියෙන නිසා නේද? ඇයි කයක් තියෙන්නේ? ඇහැ කන දිවනාසය කය කියන එකක් ටිකක් එක අරන් ආපු නිසා නේද? ඇයි වරන් ආන්නේ? ඉතින් ඔබ ඉස්සර හිටියේ පින්විතනේ බ්‍රහ්ම ලෝකෙන්. ඒතකොට රස්නේ කියලා ප්‍රශ්නයක් ඔබට තිබ්බේ නැහැ නේද? හැබැයි කාමය හොඳයි කියලා ඔබ දෘෂ්ටිගත වුණානේ. දැන් පිළිුණානේ. පිළිමින් නිදහස් වෙන නේද මේ ආවේ? එනම් කාමය හොඳයි කියලා කියාගත්ත නිසා නෙමෙයි දැන් මේ රස්නේ දැනෙන්නේ. දැන් ඔක කාටද කම්ප්ලේන් කරන්න ඕන? මම රස්නේ. කාටද කියන්න ඕන? තමන්ටම නෙමෙයිද කියාගන්න තියෙන්නේ. මට බඩගිනි. කාටද ඔක කියන්න ඕන කියන්නේ? මම කතා ඇඟ රිදෙනවා වගේ. නියම් තලලා දාලා වගේ. කාටද කියන්න ඕන? තමන්ටයි කියන්න ඕන නෙමෙයිද? කොන්දේම අමාරු. කාටද කියන්න ඕන? කාටවත් නෙමෙයි කියන්නේ තමන් තමයි කියා ගන්න ඕනේ. ඕවා පිළින ඔක්කොම කාමයේ ආදීනවා. ඔක්කොම කාමයේ ආදීනවා. මේ ඒකයි මම කියන්නේ. නිකම් පිළින කොන්දේම ආරෝක ආවම ඒක අතහැරලා දාන්නේ අයි කොන්දේම හරි බෙහෙත් එකක් ගත විවා. ඒක නෙමෙයි පිළින. ඔබ දැන් බෞද්ධයෙක් නම් ඔබ ඇත්තටම ආර්යෙක් වෙන්න උත්සාහ කරනවා නම් නැත්නම් ආර්යෙක් නම් පිළින හොඳට බලන්න මට කොන්දේම ආරෝක ආවා කියලා කියන ඔබට විදර්ශනා කරන්න නියම අවස්ථාවක්. ඕවා නිකන් අතහැරලා දාන්න එපා පිළින. වටිනා අවස්ථාවක් ඕවා. කොන්දේමාරෝ කාපික ඔබ හරව ගන්න ඔබට කාමයේ ආදීනව සිහිපත් කරගන්න අවස්ථාවක් බවට. ඉතින් අපි ප්‍රත්‍යක්ෂ කරන දානේ වළඳන වෙලාවට. ඒ ප්‍රත්‍යක්ෂ කරන වාරයක් වාරයක් ගන්න විදිහ අපි කල්පනා කරන්නේ නොදකින් විතරක් අදක් කන්න උනන්නේ තුප්. කාටද මේ කරහන්නේ?
කාමයට. අදත් කන්න පුළුවන් වුණාද? නෑ නෑ නෑ. අදත් කන්න සිද්ධ වුණා. අදත් කන්න සිද්ධ වුණා. එහෙනම් නිදා ගන්න යද්දි අදත් සපාන්න එකේ හොඳට නිදා ගන්න පුළුවන්. එහෙමද? නෑ. එහෙනම් අදත් නිදා ගන්න සිද්ධ වුණා. බ්‍රහ්ම ලෝකෙ හිටපු කලබ නිදා ගත්තද? මොකද නිදා ගන්න? ඔබටම හිතෙන්නද මේ නිදා ගන්න වෙනවා කියලා කියන එක පුදුම අපරාධයක් කියලා. මෙන්න මේ කියන කාරණාව හිතලා බලන්න. ඔබේ ওই හිතේ උදා වෙලා යන වැය වෙලා යන මනුස්ස හිත නෙමේද? මනුස්ස හිත. ඒක මනුස්ස හිත ගන්න කොච්චර දුක් වෙනදද? එක මනුස්ස හිතක් ගන්න ඔබ කොච්චර ඉන්වෙස්ට් කරායද? මල් කීයක් පූජා කරන්නද දෙන එක මනුස්ස හිතක් ගන්න. ඔබ දන් කීයක් පූජා කරන්නද එක මනුස්ස හිතක් ගන්න. මේ මනුස්ස හිත ගැන අපි මේ කතා කරන්නේ. දැන් ඔබ නිදාගත්තට පස්සේ මේ මනුස්ස හිතේ හෑන්ඩ් බ්‍රේක් එක වදිනවද? ආ මේ නිදි අපරාධේ නේවා යවන්න ඕනේ නැහැ. අපි දැන් පොඩ්ඩක් ඉතුරු කරගෙන මේක නැගිටතර පස්සේ ආය යමු. එහෙම වෙනවද? නැහැ. නිදාගන්නලා තියනවාද යන්නේ? මනුස්ස හිත. ඔය හැම මනුස්ස හිතකම පුළුවන් නේද නිවන් දකින්න? ඒ කියන්නේ නිවන් දකින්න තියෙන හිත නේද ඔය යන්නේ? දැන් ඔබට හිතෙන්නේ අපරාධේ මම නිදාගන්නේ කියලා. එංගින් නිින්ද කියලා කියන්නේ සාපයක්. හැබැයි කාම ලෝකේ මොකද්ද කියන්නේ? හදලා තියෙනනේ නියම මැට්‍රස්. සැප පහසුවර නිදාගන්න. පාණ්ඩිය තන්නේ කර මේ ලෝකයේ මුලාවටම දෘෂ්ටිගත කරවල තියෙන හැටි. ඩබල් ලේ කියයි, ට්‍රිපල් ලේ කියයි, ක්වඩ්‍රුපල් ලේ කියයි. එක එක જાති දේවල් හදලා තියෙනවා අපි ඔබට සැප පහසුවට නිදාගන්න. අයියෝ. නිදාගන්න. නිදාගන්න සිද්ධ වෙලා බොලව්. මේක සමහර මිනිස්සු සල්ලි වැඩි කරන රත්තරන්ෙන් කොමඩ් හදනවා දන්නවද? රත්තරන් කොමඩ්. ඔබ එතනටපත් වෙන්න එපා පින්නතුනේ. ඔය ජීවිතේ කරන්නේ හැම දෙයක්ම දෙපාරක් හිතන්න. බාන්න කොච්චර නිින්දිත දැනකද මම මේපත් වෙලා තින්නේ කියලා. ඔය ඔක්කොගේ මුලපින්නේ කාමයට බහුවෙච්ච නිසායි. ඔබ අසරු කරවහසතුරු ඔබට කිව්වා පින්නතුනේ මේ ලෝකේ සුවඳවල තියෙනවා මෙච්චර ෂෝක් සුවඳවල මොනවද ඔය කරන්න ගිහිල්ලා හිඹපන්. දැන් පෙළුණා. පෙළින්නේ නිදහසනේ නහයක් එක පහළ වුණා. එන ඔබට නහයක් තියෙනවා කියලා කියන ගෙන ඔබට උදම්මනන්න තියෙන්නේ. පින්න ලැජ්ජ වෙන පින්නතුනේ. ලැජ්ජයි. මොකද මාත් වෙන මූණ මැද තියෙන්නේ? හැටි විතර. ඔහොම නෙමෙයි හිතෙන්නේ. ඔබ කන්නාඩි ඉස්සරහට ගිහලා හිටගත්තාම ඔහොම නෙමෙයි ඔබට ඔබ ගැන හිතෙන්නේ. ඇස් දෙකක් හැටි විතර. කන් දෙකක් හැටි විතර. මේ නහය හැටි විතර. හැම මිනිස්සු ඕකද කරන්නේ කන්නාඩි ඉස්සරහට ගිහලා. මොකද මේ හැටි විතරක් කියලා කිව්වේ? බලන්න මට මේවත් එක ඉපදෙන්න සිද්ධ වුණානේ. හැටි විතර. මොකේ හැටි ගැනද මේ කියන්නේ? මේ නහය කැතයිවත් ඇස් දෙක කැතයිවත් කියලා කියනවනේ. මේ මොකද කැතයි ලස්සන කියලා එකක් මේ ලෝකේ නැහැනේ පින්වතුනි. මේ හිතේ හැටි විතරක්. අනේකයි මම මේ කිව්වේ. මේ හිතේ හැටි විතරක්. කාමයට නැඹුරු වෙච්ච හිතේ හැටි විතරක්. අනාගාමී වෙච්ච වික්ෂුන් වහන්සේ නමකට දෙදා තථාගතයන් වහන්සේ මොකද්ද කිව්වේ? මහණ. මොකද උන්වහන්සේ අනාගාමී වුණාට පස්සේ ඔහේ චූන් එකේ ඉන්නවා. තමන්ගේ වැඩක් බලා කරගෙන දැන් ඉතින් මං හරිනේ මඩ වලින් ගොඩ ආවන් අසූචි වලින් ගොඩ ආවෙන කී කී ඉන්නවා. තථාගතයන් වහන්සේ කියන මහණ. එතකොට පිස්සුද? මේ අසූචි වලින් ගොඩ ආව විතරයි. ගඳ විතරයි. ගිහිල්ලා ඉක්මන නාගෙන හොදගන්න. තමන් ටිකක් ගාගෙන. මොකද ඒ කිව්වේ? ඉතින් අනාගාමී වෙච්ච කෙනාටත් තාම කාමයේ ඉතුරු වෙලා තියෙනවා. කාමයට ඔච්චර තථාගතයන් වහන්සේ ගැරහුවනම් එහෙනම් කාමරාගෙන කන කව කන කවර කතාවද? මේ අසූචි වලින් ගොඩට ආව විතරයි. එහෙනම් කාමය කියන්නේ අසූචි වලක් කියලා නේද තථාගතයන් වහන්සේ එදා කිව්වේ? මේ අසූචි වලින් ලඟින්නේ මොකාලද? මිනිසු? නෑ බ්‍රහ්මයෝ. ඈ? ඌරෝ.
ආයෙත් මම මේ කියන්නේ මං කාටවත් බයින්වන්නේ මේ. ඒක ඔබට එකපාරක් ඇදී මට දෙපාරක් වැදිලා එන්නේ. මම මටයි බන කියන්නේ. ඔබ අහන් ඉන්නවා. මට කරන්නේ දැන් නැහැ ඒක. ඕන්න මේකයි ලොක් කරලා එන්න. ඒක ඔබට ඇහෙන්නේ නැහැ. මම මටයි මේ බන කියන්නේ. මං ගාව තියෙන කාමයට පිඳින මං කැමති නැහැ. මම ඒකට ගරහනවා. මර ලැජ්ජයි මං ගාව කාමයේ තියෙන එක ගැන. මම පුදුම කලකිරීමක් තියෙන විදිහ මං ගාව කාමයේ තියෙන එක ගැන. කාමයේ තියෙනවා කියලා කියන්න ලැජ්ජ නැහැ මම. කාමයේ තියෙන එක ගැන ලැජ්ජයි. මොකද තථාගතයන් වහන්සේ පිළිගන්නේ මේක කිව්වේ අසුචි වලක් කියලා. ගුබඩක් නියම සීහල වචනෙන් කියනවා ගුබඩක් එතන ඉදරවදි කක්ක කිව්වට හරියන්නේ නැහැ මේක සිංහල වචනයක් නෙමෙයි මේකනේ අද කක්ක කක්කී වෙලා තියෙන අඹුත කක්කී දැම්ම දැන් ගූ එකට ඒක හදන්න බෑනේ එයා ගීද අඹුත ගී ටික ගියානේ ඔතන වෙන ඒ වචන කියවම හොඳට වදිනවා. කක්කදි වලේක වදින්නේ නැහැ. කක්කී වෙනවනේ. අම්මා අම්මී වුණා. තාත්තා තාත්තී වුණා. නේද? දැන් කක්ක කක්කී වුණා. හරි. හරි මාමලද මාමි නේද? නැන්දා නැන්දි. හරි හුරතලුණහම් ඊ. මේ කක්කටද හුරතලුණහම් කක්කී. නැගයි ගූ එකට ඒක හදන්න බෑ. ඇයි? ඒක කියනවා නේද වදින හොඳට හිතට. මේක මේක හුරතල් කරන වටින දෙයක් නෙමෙයි කියලා හොඳට තේරෙනවා. මෙතන හිතලා බලන්න තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ පැත්තෙන් කියන්නේ මෙතන මීට අද්දව 10කට කලින් හිටපු බ්‍රහ්මලෝකේ හිටපු ඔබ අනාගතයේ දකින්න නුවණක් පහළ වුණා නම් අද ඔබ කාමෙන් මොසපත් වුණාට පස්සේ කරන දේවල් දිහා දැක්කොත් වමන යන්නේ නැති වෙයි. දින ඉස්සරබ තනියෙන් ජීවත් වුණේ. අද මනසට තනියෙන් ජීවත් වෙන්නවත් බෑ නේද? බාන කොච්චර පල්ලෙහාට වැටලාද කියලා. ඉස්සර තනියෙන් ජීවත් වුණේ. අද තනියෙන් ජීවත් වෙන්න බැරි තරමට දින ඔබ පල්ලෙහාට බහැලා. පල්ලම් බහැලා. මොකද මේ ඒ තරමට පෙළෙනවා. ඒ තරමට පෙළෙනවා. මනුස්සයෙක් තව මනුස්සයෙක් ළඟින් නැතුව ජීවත් වෙන්න බෑ. මනුස්සයෙක් තව මනුස්සයෙක් දකින්න නැතුව ජීවත් වෙන්න බෑ. තව මනුස්සයෙක් හඬක් අහන්න නැතුව ජීවත් වෙන්න බෑ. තව මනුස්සයෙක් හිමින් නැතුව ජීවත් වෙන්න බෑ. තව මනුස්සයෙක් අල්ලන්න නැතුව ජීවත් වෙන්න බෑ. බලන්න කොච්චර පල්ලෙහාට වැටලාද කියලා. හොඳ මනුස්සයෙක් මම මේ මට කරහන්නේ. ඔබ අහන් ඉන්න. ඔබට නෙමෙයි කියන්නේ මම මටයි කරගන්නේ. ඊරවස ලෝකේ සම්මත හදා ගන්නවා. දෙන්නේ එකට ජීවත් වෙන එක ඒකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. එම් ප්‍රශ්නයක් නැහැ දෙන්නේ එකට ජීවත් වෙන එක ගැන. හරනම් කියන්නේ දෙන්නේ එකට ජීවත් වෙන සිද්ධ වෙලා තියෙන එක ගැන ලැජ්ජ හිතෙන්න ඕනේ නැද්ද? අර මිනිස්සේ කොච්චර පෙළෙන වැඩ පිළිනේ තව මිනිස්සෙක් එක්ක ජීවත් වෙන්න ඕනේ කියලා කියන්නේ? මට තනියෙන් ජීවත් වෙන්න බෑ. මට තව මිනිස්සෙක් ඕනේ ළඟින්. මොන තරම් ඇම්මද්ද ඔය හැදිලා ඇද්ද? මොන තරම් පෙලි මද්දව හැදලා තියෙනවද? පින්නේ මේවා දරුවන්ටත් කියලා දෙන්න. අර දරුවා සුපර්මෑන් දිහා බලලා ඒ සුපර්මෑන් උඩින් යනවා කියලා කියද්දි ඔය දරුවට කියන පුතේ ඔය සුපර්මෑන්ට ඔබ ඔයා බිමින් නේද යන්නේ? සුපර්මෑන්ට උඩින් යන මොන තරම් ඇම්මක් ඇද්ද? මොන තරම් පෙලිමක් ඇද්ද ඔය සුපර්මෑන්ට උඩින් යන්නේ? ඒක ස්පයිඩර්මෑන්ට බිල්ඩින් එකෙන් බිල්ඩින් එකට පැන පැන යන්නේ. නිකම් මේ පාර ඇවිදගෙන යන පුළුවන් මනුස්සය. ඒකෙන් මේකට මේකෙන් ඒකට ඒකෙන් මේකට පැන පැන යනවා. පැන පැන යන මොනතරම් අමාරුවක් හැදිලා ඇද්ද? මේ සුපර් හීරෝල කරගත් වටින පිළිසද්ද? ඔබ දැකලාද තථාගතයන් වහන්සේ බිල්ඩින් එකෙන් පැන පැන යනවා? ඔය ඔක්කොම පිළිනේ පෙළීම්.
පෙලීම හැදුනට පස්සේ පෙලීමේ නිදහස් වෙන මිනිසු කරන දේවල්. ඊට ඒවා සාමාන්‍යකරණය කරාට පස්සේ ඒවා තමයි හරි වැඩ, ඒවා තමයි හොඳ වැඩ, ඒවා තමයි හිරෝයික් වැඩ කියලා කිව්වට පස්සේ පින්වතුනි දැන් පොඩි කලක් බලන් ඉන්න මටත් පුළුවන් වුණා නම් මෙහෙම කරන්න. ඔය දරුවන්ට පෙන්වලා දෙන්න පින්වතුනි පොඩි කාලේ ඉඳන් පුතේ ඔබ මිනිස්සෙක් වෙච්ච එක ගැන උද්දාමයට පත් වෙන නෙමෙයි තියෙන්නේ. ඔය ඇස් දෙකක් තියෙන එකක් ගැන ඔබ උද්දාමයට පත් වෙන නෙමෙයි තියෙන්නේ. පෙලීමේ නිදහස් වෙන ඇස් දෙකක් හම්බුනේ. පින්වතුනි තාම ඔබේ දරුවා අනාගාමි මට්ටමටවත් ඇවිල්ලා නැත්නම් හොඳට මතක තියාගන්න ඔය දරුවට තනියෙන් ජීවත් වෙන්න බෑ. ඔය දරුවගේ අනුදරු දික්වේගෙන එද්දී උස්මහත් වේගෙන එද්දී ඒ දරුවට තනියෙන් ජීවත් වෙන්න බැරි පුදුමාකාර පෙලීමක් ඇති වෙනවා. දැන් ඒ පෙලීමේ නිදහස ලැබෙන තාමනුසෙක් ගෙදර එක්කන් යනවා. පොකට පාටියක් දාන්නද වටින්නේ? සමාජ සම්මෙත්න විරුද්ධයි මම මේ කියන දේවල්. මාත් මේව කරා. දැන් මං ගැන කතා කරන්න කියන්නේ. හේ මට මගේ අතීතේ මතකදී මම නෑන් දෙනවා. මොනවාද ඒ කරේ කියලා. ඒකට හේතුව කියන්නේ කාමෙන් මොසපත් වෙලා හිටියේ. ඇත්ත නැත්ත හොයලා බැලුවේ නෑ. මොනතරම් ගිනි ගොඩක්ද මේ කරගහ ගන්න කියලා බින්දි තේරුම් ගත්තේ නැහැ. නැවත තථාගතයන් වහන්සේ කියපු දේ අහන් හිටියනම් බින්දි උන්වහන්සේ දේශනා කරේ මේ කාමයේ හැසිරෙන කාලය. අසුචි වල කරලා කියන ඌර වගේ කියලා. ඉතින් අසුචි වල ඌර ලගෙන ගහරි ඉතින් ඒගොල්ලෝ කන්නේ නැව. ඉතින් ඌර අසුචි වල ලගෙන නැතුව කොහොමද? නෙළුම් මල් පොකුණක ලගින් නැහැ. ආහාරයේ තියෙන තැනට තමයි සත්‍ය ඇදිලා යන්නේ. සියලු සත්‍ය ආහාරයෙන් යන්නේ. ඉතින් ආහාරෙම කොහෙතන තියෙන අන්න එතන සතා ඇදිලා යනවා. අප පොඩ්ඩක් හිතලා බලන්න පින්නේ. ඔය ඔළුව කැක්කෝ, බඩේ අමාරු, කොන්ද කැක්කෝ, දැන් ඔබටත් ඇතිනේ. හිතලා බලන්න ගිය මාස 60 කීපාරක් ડોක්ටර් ගාවට ගියාද කියලා ඔබ. දවසක් දවසක් ගාව ඔබ සතියකට පෙති කීයක් බොනවාද? බ්ලඩ් ප්‍රෙෂර් වලට කියලා මේක. කොලෙස්ටරෝල් වලට කියලා මේක. අධික රුධිර පීඩනය කියලා මේක. නැත්තම් සීනි වැඩි කියලා මේක. දෙන්න බොන පෙත්තක් පෙත්තක් ගන්න දෙපාරක් හිතන්න. හැටි විතර. ඔන්න ඔබ හිතන්න පුරුදු වෙන්න බෑ නේද? මොකද? හැටි විතර. අර දවල්ට ඔබ දාන එකද්දි බත් ටික බෙදාගෙන පිඟාන දිහා බල්ල පිටින් හිතන්න. හැටි විතර. මොකද මේ කියන්නේ? මේ හිතේ හැටි විතර. බලන්න මම අද කන්න සිද්ධ වුණා. කන්න සිද්ධ වුණේ කාම ලෝකෙට මං ආපු නිසානේ. මේ කුණු කයක් එක ඉදිරිච්ච නිසානේ. ඇයි මේ කුණු කයක් කියලා කියන්නේ? මේ කුණු වෙලාද? නෑ. කුණු කයක් කියලා කියන්නේ දිනක මහ හිසරදයක්. ඔය හිත ස්වාධීනව හිටියේ. රූපයේ හිටපු කාලෙවත් වින්නුතුනේ. රූප ලෝකේ හිටපු කාලවත් ඔබට ඔච්චර වද වෙන්නුනේ නැහැ ඔය කය වෙනුනේ. අරූපේ හිටපු කාලේ කොහොමත් කයක් තිබ්බේ නැහැ. ඒ නිසා කොහොමත් වද වෙන්නේ සිද්ධුන්නේ නැහැ. නමුත් අද බලන ඔබ කොච්චර වද වෙන වෙලා තියෙනවද කියලා. එක මිනිහෙක් ඉන්නවා පිටින් එක. ඒ මිනිහා කුලියට ජීවත් වෙනවා. සාමාන්‍ය කුලිය කියවන්නේ මාසේ සති කී කරලා සැරයක්ද? සති හතරක සැරයක්? මාසෙ සැරයක් කුලිය කියනවා. මාසික සැරයක් කුලිය ගෙවලන් ඇතිනේ කුලිය ගෙදරක. දැන් ඔබ හිතලා බලන්න එක කුලිය ගෙදරක් තියෙනවා. ඒ ගෙදර දවසක් ගානේ ඇවිල්ලා කුලිය ඉල්ලනවා. මේ කුලිය දැන් දෙනවා. හෙටත් දෙනවා කුලිය ගෙවන්නේ. දෙනවා. ඊළඟ දවසේ දෙනවා කුලිය ගෙවන්නේ. මේක කරදරයක් නෙමෙයි බලන්න. දවස ගානේ ඇවිල්ලා කුලිය ඉල්ලනවා. තෝගයක් තියෙනවා. දවසට දෙපාරක් ඇවිල්ලා කුලි ඉල්ලනවා. උදේට එනවා කුලි දැන්.
දෙනවා ආය හවස දෙනවා කුලිය ගෙවන්න ආය ඊළඟ දවසේ ආය උදේ දෙනවා කුලිය දෙන්න ආය හවස දෙනවා ආය කුලිය දෙන්න ඊළඟ දවසේ උදේ දෙනවා කුලිය දෙන්න ආය හවස දෙනවා ආය කුලිය දෙන්න වදයක් නෙමෙයිද එහෙම ගේකට ඔබ යයිද කුලියට යනවද නෑ තව ගයක් තියෙනවා මිනිහ දවසට තුන් පාරක් කුලිය ඉල්ලනවා උදේත් දෙනවා කුලිය දෙන්න දවල්ට දෙනවා කුලිය දෙන්න හවස දෙනවා කුලිය ගෙවන්න ආය ඊළඟ දවසේ උදේ දෙනවා කුලිය දෙන්න ආය දවල්ට දෙනවා කුලිය දෙන්න ආය හවස දෙනවා කුලිය දෙන්න ඔබ කලින් එකේවත් ඉන්නේ නැහැ කියලා කිව්ව නේද එහෙනම් මේක නෑ අහන්න ඕනේ නෑ නේ එහෙම එක නෙමෙයිද ඔබ ඉන්නේ දවසට තුන් පාරක් කුලිය ගිල්ලන් එන්නේ නැද්ද දැන් උදේත් කුලිය ගෙවලා නෑ එකන් ආයි තාරික වෙලාවක් යද්දි දෙවෙනි පාර දෙවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න යනවනේ ආය හවසට ආය ගෙවන්න යනවනේ ලැජ්ජ නැද්ද පින්වතුනි ඕක නේද ඔබ කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා සෙන් පවුඩර් කියුටෙක්ස් ලිප්ස්ටික් ගන්න හොඳටම වැරදිලා නැද්ද මිනිහ යන්තම් තමන්ගේ වැඩේ කරගන්න ඕන නිසා කුලිය ගෙවනවා මිසක් සමහර මිනිස්සු පින්දුනේ උදේ කුලිය ගෙවුවට පස්සේ දවල් කුලිය ගෙවන්න මුළු දවල් වරුවම ගත කරනවා ඇයි කුලිය ලෑස්ති කරගන්න එතන අන්තිමට එයා ජීවත් වෙලා තියෙනවා කියලා කරලා තින් මොකද කුලිය ගෙවන එකයි කුලිය ගෙවන්න ලෑස්ති වෙන එකයි ඒක වෙන දෙයක් කරලා නැහැ ජීවත් වෙනවා කියලා ඔබ හිතලා බලන්න ඔබ එහෙම කෙනෙක්ද කියලා පින්දුනේ එහෙමනම් ඔබට හොඳටම වැරදිලා ඉක්මනට වෙනස් වෙන්න ඒ සුදු මිනිස්සුන්ගේ මන් දකින්න එක හොඳ ගුණයක් තියෙනවා පින්විතින්. ඒගොල්ලෝ අපි වගේ කරදර වෙන්නේ වැඩි මහන්සෙන්නේ නැහැ කෑම හදාගන්න. ඔය මොනවා තියෙන සැන්ඩ්විච් එකක් ගන්න මොනවා ටිකක් ගා ගන්න ටක්කල් මෙන්න ගන්න කනවා. විනාඩි 10න් ඒගොල්ලෝ කාලි කරයි. ඔබ හිතලා බලන්න ඔබේ කෑම මේසේ කෑම ಜಾති කීයක් තියෙනවද කියලා. මම කියන්නේ එකක් හරි එකක් වැරදි කියලා නෙමෙයි. මම මේ ඔබට යම් කරුණක් පෙන්වලා දෙන්න දෙන්නේ. අපි පුදුම වුණා මේ රටේ මිනිස්සු දැක්කට පස්සේ. අපේ මිනිස්සු දවල් කෑම කන්නේ තම්බපු එළවලු. එච්චරයි. කැරට් ටිකක් තියෙයි, ඔය කියුකම්බර්ස් හරි මොන හැටි ටිකක් දාලා තියෙයි. අල කෑල්ලක් ගේන්නේ. එයි මොන හැටි ටිකක් එකතු කරලා කපල කපලද? ගම්මිරිස් ටිකක් දාලා, ලුණු ටිකක් දාලා එච්චරයි ඒගොල්ලෝ දවල් කෑන්නේ. ඉතින් ඒක ලියහගෙන ගත්තා. මම මගේ බක්මුණ ලියහගෙන ගත්තා. එකේ බතුයි පරිප්පුයි අරවයි මේවයි දහහක් දේවල් එකේ. ඉතින් අරක මන්දිය බල ඔළුව එඹට වෙන වැඩක් කරන්න වෙලාවක් නැතුව දෙන්න බා. ඉතින් අපිට මේ මනුස්සයගේ බත් පිගානේ දේවල් ඔබ කොහොමද ඔහොම කන්නේ? ඇයි මේ මහන්? අපි දෘෂ්ටිගත කරවල තියෙන්නේ කොහොමද? කෑම මේසන හොඳට තියෙන්න ඕනේ. අන්තිම ජීවත් වෙනා කියලා කරලා තියෙන්නේ. කන එක නෙමෙයිද? පවු නැද්ද? හරි පවු නේද? ඉතින් ජීවත් වෙනවා කියලා කරලා තියෙන්නේ කන එක. අන්තිම ජීවත් වුනේ කන්න. අර මිනිස්සු කන්නේ ජීවත් වෙන. පවු නෙමෙයි හොඳටම පවු පින්නතනේ. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබේ ගෙවල් වල තියෙන ඔබ පොඩ්ඩ පොඩ්ඩ හරි මේවා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පින්වතුනි. ඔය කාලේ ඉතුරු කරගන්න. මම දැන් මං ගීසතිරි පිටසතිත් ඔබට කිව්වනේ මම දැන් භාවනා වැඩසටහනට ආපු පින්වතුන්ට කිව්වදා. කාලසටහනක් හදාගන්න පින්වතුනි අනිවාර්යෙන් කාලසටහනක් හදාගන්න. මොකද ඔබ ඔබ සල්ලි මැනේජ් කරනවා නේද බජට් කරගන්නවා නේද? ඔබ සල්ලි වලට බජට් එකක් තියාගන්න. ඇයි සල්ලි? අමාරුවෙන් හම්බ කරගත්තේ නේ? ඒ නිසා පරිස්සමෙන් වියදම් කරන්න බෑ. සල්ලි වටිනවා. එනිසා බජට් එකක් හදනවා. හොඳයි. සල්ලි වලට වඩා අමාරුවෙන් ඔබ හම්බ කරගත්ත දෙයක් නැද්ද? නැද්ද? තියෙනවා. ඉතින් එහෙනම් ඒක බජට් කරන්නේ නැත්තේ ඇයි? මම ඔබෙන් මේ ප්‍රශ්නයක් අහන්නේ. ඇයි ඔබ ඒක බජට් කරන්නේ නැත්තේ? සල්ලි බජට් කරනවා. සල්ලි වලට අමාරුවෙන් ගත්ත එකක් තියෙනවා. ඒක බජට් කරන්නේ නැහැ. ඒක ඔහේ ගත වෙවි යනවා. නේද ඔබේ ජීවිතේ යන හැම එකේම පින්දුනේ මේකෙන් කැලලක් අරන් යනවා. නේද ඔබ හම්බ කරගත්ත සල්ලි ටික ඔහේ දාලා තියෙන දවණ එක කෙල්ල මොනවද අරන් බලයන් කියලා.
එහෙම කරනවද නැහැ ඉතින් එහෙනම් ඊටත් වඩා අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි වලට ඇයි එහෙම කරන්නේ වෙන්නේ මගේ සතිය නම් plan කරලා තියෙන්නේ මං time table එකකට වැඩ කරන්නේ අපි ආඳුරෙන් අහලා බලන්න උන්වහන්සේලාට හම්බෙන්න ඕනත් වෙලාවක් තියෙනවා ඒකේ මන් ධම්මපදේ පාඩම් කරන වෙලාවත් දාලා දිනවා මගේ ටයිම් ටේබල් එකේ. පිරිත් පොත පාඩම් කරන වෙලාවත් තියෙනවා. භාවනා කරන වෙලාවත් තියෙනවා. බණ කියන වෙලාවත් තියෙනවා. ටෙක්ස් රවුල් බා ගන්නත් වෙලාවක් තියෙනවා. හැම එකම වෙලාවක් තියෙනවා. ඒකට හේතුව පින්නේ මගේ මුඛ්‍ය වූ පරමාර්ථය නිවන. එනිසා මම මේ කාලසටහන හදන්න පටන් ගත්තේ පින්නේ මගේ දවසේ පැය 24ම නිවනට දැම්ම ඉස්සෙල්ලා. ඊට පස්සේ බොහොම පැකිලිලි පැකිලි ඒකෙන් කාලේ යද්ද වෙන වෙන වැඩටි කරගන්න. මිසක් ඔක්කොම අනික් වැඩ කරන්න දාලා ඉතුරු වෙච්ච කාලේ නිවනට ගත නෙමෙයි. ඒකේ අනිත් පැත්ත. ඔබේ ජීවිතේ ෆිලොසොෆි එක හදාගන්න බින්දතනි. ඔබේ ජීවිතේ දර්ශනයක් තියෙනවා. රිච් මෑන්ස් ෆිලොසොෆි, පුවර් මෑන්ස් ෆිලොසොෆි. ෆිලොසොෆි දෙකක් මේක. ලෝකෙටත් අයිති මේවා. මේවා ඉස්සරම ඉගෙන ගත දේවල් ලෝකෙ හිටපු කාලේ. ලෝක දෙක කටයුතු කරපු කාලේ දුප්පත් මිනිස්සයාගේ ක්‍රමයේ පිටුනේ හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරන හැම සතියෙම වීදම් කරනවා ඉතුරුෙන් ටික ඉතුරු කරනවා ඉතුරුන් ගිණුමක දානවා හැබැයි පොහොසත් මිනිස්සයාගේ ෆිලොසොෆි එක ඒක නෙමෙයි එයා හම්බ කරනවා හම්බ කරපු දේ ඉතුරු කරනවා ඉතුරු ටික වීදම් කරනවා දෙකම එකයි නෑ දෙකම එකක් නෙමෙයි දෙක දෙකක් මොකද යා හම්බ කරන්නේ දියුණු වෙන්න. දුප්පත් මනුස්සයා හම්බ කරන්නේ වියදම් කරන්න. ඒක හැමදාම වියදම් කර කර තමයි ඉන්නේ. දැන් එදා මම ලෝක ජීවිතෙන් ඉගෙන ගත්ත දේ පිටින් අද මම නිවනට දාගෙන තියෙනවා. ලෝකයක් කියන දේ කාලේ රන්හා සමානයි කියලා මොන බොරුද? කාලේ රන්හා සමානයි? කාලේ රන්හා සමානයි? ඇයි කියන්නේ කාලෙට මෙච්චර අඩු වටනකමද දැන්? කාලේ රන්හා සමානයිලු. වෙන ගහන කතාව නෙමෙයිද ඔය කියන්නේ? කාලෙට එච්චර අඩු වටනකමද දැන්? රන්හා සමානයි. කාලේ දින රන් ගන්න බැරිද? පුළුවන් බැරිද? පුළුවන් රන් දින කාලේ ගන්න පුළුවන්. එහෙනම් කාලේ රන්හා සමානයි. මොන බොරුද බින්නතුනි කාලේ රන්හා සමානයි කියලා කියන්නේ. එහෙම කියන්නේ ඇයි මිනිස්සු හිතන් ඉන්නවා පින්දිනි ජීවත් වෙනවා කියලා කියන්නේ රන් එකතු කරගන්නේ කියලා. රන් කියලා කිව්වහම මුතු මැණික් මිල මුදල් ඕවා එකතු කරගන්න තමයි ජීවිතය කියලා හිතාගෙන ඉන්නේ. Time is money. පවු නැද්ද? ආයෙත්ලා බලන්න ඇයි money ඕනේ උනේ? ඇයි සල්ලි ඕනේ උනේ? කන්නනේ. කන්න බොන්න ඉනිරින් දණක් හදාගන්න, ඇඟට වස්ත්‍රයක් දාගන්න, ලෙඩ දුකක් හදන්න බේතක් හේතක් කරගන්න. ඇයි ඒක කරන්න සිද්ධ උනේ? මේ කායකගේ දිදිසනානේ. එහෙනම් හැටි විතරක්. ඕක නෙවෙයි කියන්නේ ඕනේ. ඔබ යන්න මෙතන බැංකුවට. බැංකුවට ගිහිල්ලා ටෙලර් ගාවට ගිහිල්ලා account එකේ සල්ලි කීයද කියලා මහත් මේ පොත පොඩ්ඩක් update කරලා දෙන්නකෝ. එයා passbook එක update කරලා දෙනවා. අවබෝධ වෙල්ල හැටි විතර. ඔක නෙමෙයි කියන්නේ. මම ඔබට මේ කර්මස්ථානය කියන්නේ තියෙනවා. මොකද කර්මස්ථානය? හැටි විතරක්. වචන දෙකයි. පරම ගම්බීර අර්ථයක් ඕකනේ. හැටි විතරක්. පින්දින කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා කොණ්ඩේ පීරන්න එපා කියනවා නෙමෙයි. කොණ්ඩේ පීරන්න පාටි කරනවා නම් පවුඩර් ටිකක් දාන්න. නැත්නම් ඇරුවට ගන්න නෑනේ. හොඳ නන්නේ. ෂර්ට් එක මේස් දාලා ඒ ටයි කෝට් ඔක්කොම නැගෙන යන්න. හැබැයි යන්න කලින් පින්වදින කන්නාඩි ඉස්සරහා එකපාරක් ආයි හිටගෙන කියන්නේ මොකක්ද? හැටි විතර. මොකටද මේ හැටි විතරක් කියලා කිව්වේ? මොකටද කිව්වේ? හිත. හිතේ හැටි විතරක්. බලන්න කාමයට හිත නැඹුරු වෙච්ච නිසා නේද මං ගැද මෙච්චර පහත් තත්යකට පත් වෙලා ඉන්නේ ඉස්සර මං ප්‍රීතිය භුක්ති විඳලා
බ්‍රහ්ම ලෝකේ ආකාශය වගේ සැරිසරසර හිටියේ. අද යටට ඇඳුනුයි, උඩට ඇඳුනුයි, ඔළුවට ඇඳුනුයි, කොණ්ඩෙත් ගැට ගහලා. නෝනල දන්නවනේ සාරියන් දහම කොච්චර අමාරුද කියලා ඉන්නේ. එහෙන් තද කරගෙන, මෙහෙන් තද කරගෙන කොච්චර දුකක් විඳිනවද? මහතුරු දන්නවනේ ටයි එකක් දැම්මම කොච්චර අමාරුද ඉන්නේ කියලා. හුස්ම ගන්න බැරි වෙන අර ටයි එක හිර කරගෙන. ඔබට හිතෙන් ඇදගෙන 60 විතරක් කියලා. අමාරුද කියලා ඉන්නේ. එහෙන් තද කරගෙන, මෙහෙන් තද කරගෙන කොච්චර දුකක් විඳිනවද? මහතුරු දන්නවනේ ටයි එකක් දැම්මම කොච්චර අමාරුද ඉන්නේ කියලා. හුස්ම ගන්න බැරි වෙන අර ටයි එක හිර කරගෙන. ඔබට හිතෙන් ඇදගෙන 60 විතරක් කියලා. අපි ඉස්සර ටයි දාන් ගියා තමයි ඔෆිස් එකට. ටයි එක දාදි හරි හරි ගැදගත් කෙනෙක් වගේ තමයි ඉස්සර දැනුනේ. පස්සේ දැන් තේරෙන මේ තොණ්ඩුව තද කරන්න කියලා. ඉතින් බෙල්ලට සාලා තද කරන්න මොකද මේ තොණ්ඩුවනේ. හයිපින් මේක කරන්න සිද්ධුනේ හොඳටෝම පෙළුණා. හොඳටෝම පෙළුණා. ඒ පෙළීමේ නිදහසෙන් ලංකාවේ ඉඳලා බැරි වුණා. ඒ තරමට පෙළුණා. ඒ පෙළීමේ නිදහසෙන් පිටරට ගියා. ඊට පස්සේ ඒ ඔය තියෙන රස්සාව එහෙම බෑ. හොඳ රස්සාවක් කරනවා. ඒ පෙළෙන හොඳටම පෙළෙනවා. ඒතර හොඳ වැඩගත් රස්සාවක් කරනවා. හොඳ වැඩගත් රස්සාවක් කරනවා. හොඳ වැඩගත් විදිහට එනම් යන්න ඕනේ. එනවා 60 විතරක් නෙමෙයි. එනවා විනේ සෙන් පොතේ තරම් ගහන්න. කමන්නේ. ගහන ගමන් කියන්නේ මොකද්ද? 60 විතර. සබත් දෙක දාන්න. දැන් අදින සබත් දාන්න එපා කියලා මේ කියන්නේ සබත් දාන්න. ලවන් දාන ගමන් කියන්නේ මේස් එක කකුලේ අදින ගමන්. මොකද කියන්නේ? 60 විතර. ඒක පිළිකුල් සහගතවම කියන්න පින්නතුනේ. කාටවත් ඇහෙන්න කියන්න ඕනේ නැහැ. ඔබ හිතින් කියා ගන්න. නැත්නම් ඒක හිතෙන් උඩ කියනවා කියලා. ඔබ පිළිකුල් සහගතවම කියන්නේ. මොකද්ද මේ පිළිකුල් කරන්නේ? කාමයේ පිළිකුල් කරන්නේ කාමය. කාමයට නැඹුරු වෙච්ච ඔබේ හිතයි මේ පිළිකුල් කරන්නේ. මොන හැටි විතරක් කොහොම හිතුවේ එකෙක්ද බං උඹ? ඔබෙන් අහගන්න. කොච්චර නිදහස ජීවත් වුණාද? ඔබ ගෙයක් හැදුවට පස්සේ ගේ මුලින්ම පදිංචියට යනවනම් මොකද කියන්නේ? එළිනම් බල්ලා 60 විතර නේද? නැත්නම් මොකද ගේ පදිංචිය යනකොට සා හොඳ ගෙයක් ෂෝක් ගෙයක් කිරි මුට්ටේකුත් උතුරවල මහ උඩම් මනන්න තියෙනේ ඔබ කියන්නේ. නෑ පින්විතනි ඔබ කියන්නේ 60 විතරක් කියලා. එහෙනම් පෞරුට නැග්ගට පස්සේ මොකද කියන්නේ? ඒක කට පියාගෙන කියන්න. හැටි විතරක්. හවුද නැද්ද? ඔය ගරහන්න පිදින කාමයට. ඔය බරහන්න පිදින අනිත්‍ය දුකනත තමයි. අනිත්‍ය දුකනත නෙමෙයිද ඔයර? අනිත්‍ය දුකනත. හැටි විතරක් කියන වචන දෙකේ තියෙන පිදින අඩංගු වෙලා අනිත්‍ය දුකනත. ඒක මම කර්මස්ථානය කියලා ඔබට කිව්වේ. ඔබට ධහම අවබෝධ වෙලා නම් තියෙන මිට ඔබට වැටහෙන්න ඕනේ හැටි විතරක් කියලා කියද ඔබ වැඩෙන අනිත්‍ය දුකනන්ත කියලා. ඒක නෙවෙයි රාගයට පහර වදින්නේ. ඔබේ හිතේ තියෙන මෝහයටයි පහර වදින්නේ. ඕක කියන වාරයක් 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 ගන්න පින් ඔබ කාමයේ ගරහනවා. ඔය හිත ඔබේ කාමයෙන් නිද මුදව ගන්න පුළුවන් වෙනවා පින් ඔබ ඔය අනාගාමි වෙන කර්මස්ථානයක් වඩන්නේ. සෝතාපන්නෙක් විතරයි ඕක කියන්න පුළුවන්. ඩෝගිනට කියන්න පුළුවන්. නමුත් ඔබ අනාගාමි වෙන ඔබ සෝතාපන්න වෙලා නම් තියෙන දවසක ඔබ 60 විතරක් කියලා ඉවර වෙද්දී ඔබ අනාගාමි වෙලා තියෙයි. ආබෝධෙන් කියනවා නම් 60 විතරක්. අපි සිවුරු පොරවද්දී පිටින් ප්‍රත්‍යක්ෂ කරනවා. ওই ප්‍රත්‍යක්ෂාවේ සරල අර්ථය ගත්තොත් 60 විතර. අපි ගිලන්පස වළඳද්දි පිංගතුනේ ප්‍රත්‍යක්ෂාව කරනවා. පරිසංකා යෝනිසෝ ගිලාන පච්චේ බෙහෙසජ්ජ පරික්කාරම් පටිසේවාමි. කෙටියෙන් කිව්වොත් 60 විතර. දාන වළඳද්දි පිණ්ඩපාතේ වළඳද්දි ප්‍රත්‍යක්ෂා කරනවා. කෙටියෙන් කිව්වොත් 60 විතර. ඔය ඔක්කොම පිංගනේ කරන්න සිද්ධ වෙච්ච දේවල්. ඇයි?
මේ හිත කාමයට බර වුණා, කාමයට නැඹුරුණා. ඒ නිසා නොදකින් විතර පින්වතුනි කායක එක ඉපදුණා. දැන් ඉපදිත දාස් නම් පුදුම විදිහට ආදීන විඳ 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 යනවා. අරිහතුන් වහන්සේ පින්වතුනි බලන්න ඔය ආදීනේ ඉවරයක් කළා නෑ. නිකන් ඉන්න ගමන් මේවා හිතලා බලන්න පින්වතුනි. මොකද ඔබට කාමයේ ආදී නම් ඕන තරම් gedara තියෙනවා. ඔබේ gedara තියෙන බඩුවක් බඩුවක් ගන්න පින්නේ කාමයේ ආදී නම. ඇයි ෆ්‍රිජ් එකක් ගෙනාවේ? මොකටද ෆ්‍රිජ් එකක් ගෙනාවේ? දැන් හිතලා බලන්න මොකටද ෆ්‍රිජ් එකක් ගෙනාවේ ඔබ හිතලා බලන්න දැන්. ඇයි ෆ්‍රිජ් එකක් ගෙනාවේ කියලා? ආයෝග දිහා බලාගෙන කියන්න තියෙන්නේ හැටි විතරක් කියලා නෙමෙයි. එහෙනම් පින්නේ ගහගෙන ගිහින් බ්‍රිජ් එකේ බෝඩ් එක හැටි විතරක් කියලා. අයි මේ ෆ්‍රිජ් වල ගහන්නේ එක එක දේවල් මතක් වෙන නේද? ඔබ හොලිඩේ ගියා ඕස්ට්‍රේලියාවේ ගෙනත් ඇවිල්ලා ගහුවා කැංගරු එක එක. ඇයි ඒක දැක්කම කැංගරු මතක් වෙන? ඒ අනිත් දුක නැතද වැඩේ? ඔබ නිවන් දකින්න ඔබ සීරියස් නේද? නිවන් දකින්න ඕනේද? එහෙනම් පිටින් කැංගරු අයින් කරලා ඔකේ ගහගන්න හැටි විතරක් කියලා. ඇයි ඔබ ෆ්‍රිජ් එක දැක්කහම පිටින් මතක් වෙලා ඉන්න නොදකින් විතර කාමයට නැඹුරුලා ඔබ ඉපදුනානේ. ඒ නිසා නේද ෆ්‍රිජ් එකක් ගෙනාවේ gider. ඒ කන්න ඕනේ. කන්න උයාගත්ත දේවල් නරක් වෙනවා. ඒ නිසා මේ ෆ්‍රිජ් එකේ දාගන්න ඕනේ. ඇයි කන්න ඕනේ උනේ? කායික එක පහළ වෙච්ච නිසා. ඇයි කායික එක පහළ උනේ? ඇහැ කන දිවනාසය කාය ඕන වෙච්ච නිසා. ඇයි ඒව ඕනුනේ? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඕන වෙච්ච නිසා. ඇයි ඒව ඕනුනේ? රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයි සකයි සාරයි. ඒ නිසා සුභයි කියලා ගත්ත නිසා. ෆ්‍රිජ් එකේ ගහන දිනේ 60 විතරක් කියලා. මේ ප්‍රායෝගිකව නිවන් දඟන විදිහ මං කියන්නේ. ගෙදර ගිහලා ගහන්න. ෆ්‍රිජ් එක ගහන්න 60 විතරක් කියලා බෝඩ් එක අල්ලක් කපල. 60 විතරක්. ගෙදර ඉස්සරහා ගහන්න එපා. ගෙදර දොරේ ගහන්න එපා 60 විතරක්. හර නෑනේ මිනිස්සු දන්නේ නෑනේ මොකක්ද මේ ගහලා තියෙන්නේ කියලා. වෙන කවුරුත් පාවිච්චි කරන්නේ නැත්නම් ඔබේ ඇටච් බාත්รูම් එකේ දෙන කමෙන්ට් එකේ ගහන්න 60 විතරක්. එතකොට මතක් වෙනවා අපි ඉදින් බලන්න. ඉස්සර හිටු බ්‍රහ්මයා කවදාක වැසිකිලියක් පාවිච්චි කරේ නැහැ බලන්න මට වෙච්ච දේ මොකද නැත්නම් මෙන්න මේ ටික ඔබට මතක් වෙන සෙන්සු දාතර විතරයි නැත්නම් බදාතර විතරයි මට ඕනේ පින්වතුනි ඔබ ගෙදර ගිහිල්ලා නිරන්තරයෙන් මේ දහම් මානසිකාරේ ඉන්න ක්‍රමයක් හදලා දෙන්න මොකද මට ගෙදර ඇවිල්ලා ඔබට බණ කිය ඉන්න බෑනේ ඔබට හැම වෙලාවෙම බණ අහන්නත් බෑනේ ඔබ ක්‍රමයක් හදාගන්න පිටින්නේ මොකක් හරි එකක් දැක්කහම ටක් ගාලා දහම් මානසිකාරයට වැටෙන්න මේ සමානක බුදු පිළිමයක් වෙන්න පුළුවන්. නිබ්බහන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා gedara ගහලා තියෙන පුළුවන්. ඒක දකිනකොට ඔබට මතක් වෙලා එනවා. දැන් මේක බොහොම සරල දෙයක් මම තවත් මේ කිව්වේ. කුස්සිය ගහන් 60 විතරක් කියලා. ඒක දැක්ක ගමන් ඔබට මතක් වෙන පටන් ගන්නවා මේ කාමයේ ආදීනවා. ඔබේ වොලට් එකේ දාලා තියාගන්න පොඩි කොල්ල කැල්ලක් කපලා 60 විතරක් කියලා. ඔබේ වොලට් එක අල්ල සල්ලි ගණන් කරනකොට අහුවෙන කොල්ල කැල්ල. ආ 60 විතරක්. දැන් ඒ ලයිට් අනිත් දුකනත් මානසිකාරය වෙන්නේ නැද්ද? සමහරවිට ඔබ වොලට් එක අරින්නේ සල්ලි අරගෙන කඩේට දෙන්න බඩු අරගන්න. නමුත් ඒක දෙන වෙලාව අර කොල්ල කැල්ල දැක්කොත් පින්නතනේ. ඔබේ පොඩි ස්ටිකර් එකක් ගහලා තියෙනවා වොලට් එකේ 60 විතරක් කියලා. ඔබ අරින වාරයක් ගන්න පින්න ඔබට මතක් වෙනවා. නොදකින් විතරක් මේ කායක කිප්තිසාර මේ වොලට් එක උස්සගෙන ඉඳලා තියෙනවා. බ්‍රහ්ම ලෝකේ වොලට් නැහැ පින්වතුනේ. දන්නව නේද? එහෙ වොලට් නැහැ. පර්ස් නැහැ, හෑන්ඩ් බෑග් නැහැ. අය උපවාසක අම්මලා ඉන්නවා නිරන්තරයෙන් කුඩේ අතර අතේ අරගෙන යන්නේ කොහෙ ගියත්. මං කුඩේ ගහන 60 විතරක් කියලා. හැමෝටම පේන්න නෙමෙයි. පොඩ්ඩක් අර හෑන්ඩල් එක ගාගෙන චුට්ටක් උඩින් ගාන 60 විතරක් කියලා. දැන් කුඩේ දිග අරද පොඩි හිතේ බලන්න. ඇයි මට මේ කුඩේ දිග අරගෙන ඕනුනේ? සිද්ධ වුනේ. මේ කායක එක පහළ වෙච්ච නිසා. අනුදින ආපස්සට දහම් මනසිකාරය පැටලෙනවා. ඔය ඔක්කොම කාමයේ ආදීන අපින් අතනේ. කාමයේ ආදීන ඔක්කොම කාමයේ ආදීන. හොඳට හිතලා බලන්න තියෙන ඔබ හැමෝම තව ටික දවසක් ගියාට පස්සේ ඇඳට වැටෙනවා. අන්තිම නිින්ද නිදාගන්න
අද ඔබ යාසාගියට වැසිකිලි රිගිලා වැසිකිලි කටයුතු කරගෙන යනවා පින්නේ දවස් කොහේට ඔබ කරන්නේ ඇඳේනේ පින්නේ ඇඳෙත් ගන්න හැටි විතරක් කියලා ඔබ hali පව් පින්වතුනේ බලන්න කාපු ලනුවේ තරම එදා ওই කාමයේ ආශාවද ගැන ඔබට කියද්දි කවුරුත් ඔබට කිව්වේ නෑ නේද දවසක ඔබ ඇඳට වැටෙනවා කියලා දවසක ඔබ ඇඟ පණ නැතිනවා කියලා කිව්වේ නෑ නේද කවුරුවත් ඔය එකකවත් ආදීනව පෙන්වලා දුන්නේ නෑ නේද පිළිඳ සම්පූර්ණ පෙන්වලා දුන්නේ ආශාවදේනේ ඉතින් හදාගත් ආශාවදෙන පිළිඳ පෙන්වලා දුන්නේ බාන කොච්චර අහුණාද කියලා දැන් මෙතන ඉන්න හැමෝම පිළිඳ තව අවුරුද්දකින් මෙතන නෑ නේද ඒක ඔබ හොඳටම දන්නවනේ කෙනෙක් ඇඳේ කෙනෙක් වලේ ඔබ හැමෝටම ඒක වෙනවා සමහරට සමහර කෙනෙක් මෙතන ගත කරන්නේ තමන්ගේ ජීවිතයේ අන්තිම අවුරුද්ද ඔබ අලුත් අවුරුද්දක් කෙනකන් ඉන්නේ නැහැ ඉතින් මෙතන 450 500ක් වෙනවනේ අනිවාර්යෙන් එක්කෙනෙක් ඉන්න eBay පින්වතුනි මේ අන්තිම අවුරුද්ද ගත කරන අනිවාර්යෙන් ඉන්න eBay ඊට පස්සේ තියෙන්නේ කෙනා කවුද කියන එක විතරයි අලුතෙන් මිනිස්සු එන්නේ නැතුව මේ ඉන්න ණයිටක් අවුරුද්දක් ආවොත් එක දවසක් එනවා එක පුටුවක් ඉස් අලුතෙන් කට්ටිය එන්නේ නැතුව මේ ඉන්න පිරිසක් විතරයි මේ අවුරුදු ඉවරනකන් ආවොත් එක දවසක් එනවා බින්නේ මේ එක පුටුවක් ඉස් වෙනවා ඔයල බලද්දි එක්ක ඇඳේ නැත්තම් වලේ ඔය එකක් අපෙන්නල දුන්නේ නැහැ නේද මේ කාමයේ ආශාවද කියද්දි බාන විදිහ කොන්දටෝම වැරදුන්නේ නැද්ද කියලා කීපාරක් අත් කැපිලද්ද කීපාරක් කකුල් හැපිලද්ද දොරක් වහදි ඇඟිලි අහුවෙච්ච නැති අය එහෙම ඉන්නවද මෙතන මතකයි නේද හුයි හුයි කිකි උඩ පැන්න ඒව මතක් කරගන්න දෙයකටනේ මතක් කරගෙන කියන්නේ මොකද මොකද කියනවා ඇටි විතරක් හැටි විතර කාමයට ගරහන්න පින්වතුනි කාමයට ගරහන්න පුළුවන් තරම් මේ කාමයට ගරහන්න ඔබේ හිත කාමයෙන් නිදහස් කරගන්න පින්වතුනි කාමයෙන් මුදව ගන්න ඔය හිත බොහොම සැහැල්ලු බොහොම ප්‍රීතියෙන් ජීවත් වෙච්ච කෙනෙක් ඔබ අද බලන්න ඔය කාය නිසා ඔබ කොච්චර දුක් විඳිනවද කියලා හිතේ ප්‍රශ්න එකක් අන්න නැති වෙන්න පුළුවන් නමුත් කාය කොච්චර වද දෙනවද ඔබට මං කියන්නේ දවසට තුන් වතාවක් ඔබෙන් කුලි ඉල්ලනවනේ. ඔබ ඒත් ඔය ගෙටම වෙලා ඉන්නවනේ ඔබට පිස්සුද? ඔබ ජීවත් වෙන ගෙදර නම් මනුස්සය ඇවිල්ලා කුලි ඉල්ලනවා. මහත්තයෝ අද නැහැ හෙට දෙන්නම්. ආහා එනවා හෙට දෙන්නකෝ. හෙටත් එනවා. මහත්තයෝ ටිකක් අමාරුයි මේ දවස්වල දරුවාසනීපෙන් ඉන්නේ. ඒ නිසා ටිකක් වියදම් වැඩි. මන් ලබන සතියෙම දෙන්නද නෑ එහෙනම් ඒ මනුස්සයාට එහෙම කියන්න පුළුවන් වුණාට ඔබ ඔය ඉන්න ගෙදරට ඔක් කියන්න බෑ නේද අද නම් ගෙදර මුකුත් නෑ ලබන සතිය දිහාටම දෙන්නම්කො කියන්න පුළුවන් වේලක් දුන්නේ නැතුනොත් ඔළු එකක්මයි. වේල් දෙකක් දෙන්න දුන්නේ නැතුනොත් එහෙම වැටෙන්න යනවා. වේල් තුනක් දුන්නේ නැතුනොත් එහෙම වැටෙනවා. වේල් හතරක් දුන්නේ නැතුනොත් එහෙම කලන්තෙ දානවා. වේල් පහක් දුන්නේ නැතුනොත් එහෙම ආයෙ නැගිට ගන්න බෑ. දවස් තුනක් කනන බීටියොත් එහෙම ආයෙ කවදා කන්න ගිටින්නෙත් නෑ. චෝක් නේකේ. එනිසානේ පාටියක් දැම්මේ ආපු දවසේ. මුගිතේ හොඳටම වැරදිලා හොඳටම වැරදිලා අර නම් මේ ලෝකෙට දරුවෙක් කරන්ලා නර්ස් නොනයි ළමගේ අතින් තියදී අම්මා මොකද කියන්නේ
දරුවා නලාද කියන්නේ දොයි 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 හැටි විතර දොයි පුතා හැටි විතර ඇයි දෙපාරක් කියන්නේ එකක් ඔබේ හැටි විතර පුදුම පිළීමක් නැති තිබ්බේ මේක මේ ලෝකෙට ගේන්නේ එතන දරුවා පුදුම පිළීමක් නැති තිබ්බේ මේ ලෝකෙට එන්න කාමයේ ඔබේ නිවන නම් කාලා දාලා දෙනවා බින්දනේ නියමෙට පුදුම කෑමක් කාලා තියෙනවා හිතලා බලන්න අද ඔබේ වයස අවුරුදු 65යි නම් ඉතින් ඔය අවුරුදු 65ම ගත කරේ කාමයේ උදසා නෙමෙයිද කියලා බින්දනේ මනුස්සයෙක් ජීවත් වෙන්න ඕනේ සිව්පසේ විතරයි බඩගින්නද බට්ටිකක් බඩට වැටෙනවා නම් ඉහෙටුඩින් හැවණක් තියෙනවා නම් අවුෙන් වැස්සෙන් සුළඟෙන් මැසි මදුරෙන් බේරලා ඉන්න එකට වටේ වස්ත්‍රයක් තියෙනවා නම් ලෙඩක් දුකක් හැදුනොත් ඇන්ඩෝල් පෙත්තක් බොන්න තියෙනවා නම් පින්දුනේ ඔය හොඳට ඕම ඇති මනුස්සයෙක් ජීවත් වෙන. අවේ සාමිනවාසල වැඩි හරියක් පින්දුනේ මේ වැඩේ ඉන්නේ 8:04 ලෑල්ලක් උඩ. ඇයි ඔය හොඳට ඕම ඇති? එහෙනම් තව එක බින් අඟලක් හරි වැඩි වුණොත් එහෙම ඔය කරේ කායට පිළීමද හිතට පිළීම? පිළීමෙන් නිදහස් වෙන කරපු දෙයක්ද? ඔයි හිතෙන් පිළිදහස් හිතේ පරිමෙන් නිදහසන කරපු දෙයක්. දැන් එන ඔබ හිතලා බලන්න ඔබේ ගෙදර සයිස් එක. කොච්චර පෙළිලාද කියලා. ඇයි කායට පෙළීමෙන් නිදහසන නම් මොකද කරන්නේ? 8:04 ලෑල්ලක්. ඔබේ ගෙදර 8:04 ලෑලි ෆැක්ටරියක් දාන්න පුළුවන් නේ? එහෙනම් කොහොම පෙළීමකින්ද ඔය නිදහස් වෙලා තියෙන්නේ? එහෙම නිදහස් වෙන්න කොච්චර පෙළීමක් තිබ්බද? එහෙනම් ගෙදර දිහා බලන් මොකද කියන්න ඕනේ? හ්ම්? ඇටි විතරක්. ඔබ වාහනේ නගින්න කලින් කියන්න තියෙනවා. ආ මේසු වාහනේ සුක්කානම් නවනින් පටන් ගන්න කලින්. බස් මා බස් රීදුරු මහත්තුරු ලොරි ආදිවාසීන් එක එක රීදුරු මහත්තුරු. මේ මාදල වන්දනක ඇටි විතරක්. ඇටි විතරක්. ඇටි විතරක්. නැමෙ කර්මස්ථානයක් නෙමෙයිද වැඩ? අනිවාර්යෙන් පින්නත. බර නිවන් දකින්නම් ඕනේ. ඔය කර්මස්ථානේ වැඩ. හැබැයි නිකම් වචන ටික කියලා වැඩන්නේ. ඔබර අනිත්‍යතාවය වැටහෙලා තියෙනවා නම් පින්නතනේ. ඔය හැටි විතරක් කියලා කියද ඔබට තේරෙන්නේ. බලන්න මේ අනිත්‍ය වෙච්ච හිත. කිසිසේත් මේ ලෝකෙ මගේ කැමැත්තට වවත්ත ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. උදා වෙච්ච හිත හැම ඒකාන්තෙම වැය වෙලා යනවා. ඒ වැය වෙලා හැම වෙලාවෙම පිළීමක් ඉතුරු කළමයි. ඇයි? තණ්හාවෙන් අවිද්‍යාවෙන් තණ්හාවෙන් පෙළෙන හිතක් මේ. අවිද්‍යාවෙන් තණ්හාවෙන් පෙළෙන හිත හැම වෙලාවෙම වැය වෙලා යනකොට පුදුමාකාර අඳෝනාවකටපත් වෙන්නේ. පුදුම පිළීමක මේ හිත ජීවත් වෙන්නේ. ඒ පිළීමෙන් නිදහස් වෙන කියලා තමයි අபிසංකාර වැඩුවේ. අபிසංකාර වඩලා මොකක් හරි එකක් හොයාගත්ත කියමු. දැන් එතනින් එහාට මේක කැඩෙයිද, බිඳෙයිද, නැහෙයිද, වෙනසෙයිද, හොරු සංයයිද, අවුවට වැස්සට ගින්නට හුලඟට අහුවෙයිද? මොකද ඒ දෝ කියන්නේ? මොන දුකද? දුක්ඛ දුක්ඛය. දුක්ඛ දුක්ඛය අඳුර ගන්න බොහොම ලේසි. දෝ කියන ප්‍රශ්නේ අකට වැටෙනවා නම් කැඩෙයිද, බිඳෙයිද, නැහෙයිද, වෙනසෙයිද, හොරු සංයයිද, දාලයයිද? කතා කරන්න නැතුව ඉඳීද ආන්ත කරයිද ඔය ඔක්කොම දෝ ඔය ඔක්කොම දුක්ඛ දුක්ඛ පින්නතේ දෝ දෝ දුක්ඛ 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 ඔය දුක ඉවසගෙන ඉන්න බැරි නිසා අபிසංකාර වැළුවා අபிසංකාර වල ගත එකට ආය පරක් දුක්ඛ දුක්ඛ හැබැයි කොහොම කරත් අන්තිමට හේතු ටික පාත් ගන්න බැරි වුණාම විපරණාමයටපත් වෙනවා විපරණාම දුක්ඛ එහෙනම් ඔය දිනේ දුක්ඛ සංඥාව ආස්වාදයි සපයි කියලා හිතාගෙන තමයි දින ඒක ඇසුරු කරන්න ගියේ. නමුත් අන්තිමට මොකද උනේ? පුදුමාකාර පෙරීමකුයි අනන්ත ප්‍රමාණ දුක්ඛන්දකුයි. එහෙනම් අසාරයිද? සාරයිද? අසාරයි. එහෙනම් ඔය හැටි විතරක් කියලා කියাদি මේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන එක ඔබ හිතට නැගිලා එන්න ඕනේ. ගේ ඉස්සරහා හිටගෙන බලන්න පින් අද ඔබ ගෙදර ගියාට පස්සේ. හ්ම් ගේ ඇතුළ වෙන කලින් බලන්න ඉස්සරහා ගේද? නැත්නම් ගේට් එක ගාවින් දින පොඩ්ඩක් මොහොතක් කල්පනා කරලා බලන්න. වාහනේ පොඩ්ඩක් හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා පොඩ්ඩක් බලන්න ඉස්සරහා ගේ දිහා. අපේ මේකේ සයිස් එක
බයෙන් පහූල්ලන නෙමෙයි තමන්ගෙන් ගෙදරනේ. මේකේ සයිස් එක මෙච්චර ලොකු ගයක් හදන්න මං කොච්චර පෙරලා හිටියද? අන්න අනිච්ච දැක්කා. ඇයි? තිරනට්ටෝ අනිච්චට්ටෝ. අනිච්ච දකින්නවා කියලා කියන්නේ පෙළෙන ස්වභාවය දැක ගන්න ඕනේ. උදා වෙලා වැය වෙලා යන හිතක් දෘෂ්ටියක් නිසා යමක් සාරයි කියලා අල්ලගත්තා. ඒකෙන් භවයක් හදාගෙන සුදුසුයි කියලා නිගමනය කරගත්තා. දැන් ඒ හිත වැය වෙලා ඇදි දරාගෙන ඉන්න බෑ. ඔය දැන් පෙළීමේ නිදහසන ගේ හදාගත්තා. හැබැයි ඒත් උදා වෙන හිත් ඔක්කොම වැය වී යනවා. එහෙනම් පිළිමේ දිගයක් දිහා බලාගෙන සතුටින් ඉන්න පුළුවන්ද? බෑ. ගේ දිහා බලන් ඉන්න හිතත් වැය වෙනවනේ. එහෙනම් බලන්න වැරදි දේ නෙමෙයිද කරේ ගේ හදලා? පෙළීමේ නිදහස් කරන වැරදි නේද? වැරදි දේ නේද කරේ? ඇයි ගේ දිහා ගේ තිබ්බත් හිත වැය වෙනවා, ගේ තිබ්බේ නැතත් හිත වැය වෙනවා. මේ හිත වැය වෙන එකට එක නවත්ත ගන්න ඕනේ. ඒකට ක්‍රමයක් හොයා ගන්න ඕනේ. එක්කෝ ඒකට ක්‍රමයක් හොයා ගන්න ඕනේ. එහෙම නැත්නම් හිත වැය වෙලා දුකටපත් වෙන්න දෙන ක්‍රමයක් හොයා ගන්න ඕනේ. ඒ ඔය දෙකෙන් එකක්වත් ගේ හදන එක නෙමෙයි. අන්න අනිච්ච දකින්න. ඊට පස්සේ බලන්න පුතේ බලන්න මේ දුකෙන් නිදහසෙන් මම කොච්චර දුක් වින්දද? ඒ හිතට දැනෙච්ච පිළිමේ නිදහසෙන් මේ ගේ හදාගෙන මම කොච්චර නම් දුක් වින්දද? කී දෙනෙන් පස්සෙන් යන්නේ නැද්ද පින්වදුනි? බැංකුවට කී පාරක් දුවන්නේ නැද්ද? කී දෙනෙන් ගාවට යන්නේ නැද්ද අප්‍රූවල්ස් ගන්න? බාස් මහතුරු කී දෙනෙක් පිටිපස්සම ලගින් නැද්ද? අද වැඩේ කරේ නේද බාස් මහත්තයා? එහෙනම් ආයෙන හෙට කරන්න අනිවාර්යෙන් කරන්න. ආයෙන ඒක අනිද්ද කරන්න. හරි ලේසින් ලංකාවේ මිනිස්සු වැඩ කරගන්න එක නේද? ඔබ දන්නවනේ. කී දෙනෙක් පිටිපස්සෙ බින්දින ඔබ හිඟා කෑවද කිල්ල ඔය ගේ හදාගන්න. අන්තිමට කොහමද හැදුව කියමු. ඊට පස්සේ හදාගත්ත දවස් නම් කොහොමද කන කට්ට? දැන් ටැප් එක කරනවාම ඒක හදන්න ඕනේ. වහරේ ලීක් එකක් ආවම ඒක හදන්න ඕනේ. අවුරුදු සැරයක් පොලෝ පොලිස් කරන්න ඕනේ. විදියේ තීන්ත ගන්න ඕනේ. මකුළු දැල් කඩන්න ඕනේ. නැත්නම් මම මකුළු ගල කඩලා දෙනවා ඔබේ ගෙදර. දැන් පෞසිද්ද වෙන්නේ නැද්ද මකුළු අයගේ කරලා දාද්දි? කරන්න යන්නේ. කළු සුදු කර්ම කර කර කළු සුදු විපාක වෙන ඉඳලා යම සිද්ධ වෙනවා. ඔය ගේ හදන පොලෝ කඩලා තියෙන පණුව කිදෙන්නේ මැරෙන්නේ නැද්ද? කරන්න යන්නේ. ඒක ඔබ තේරුම් ගන්න ඕනේ පිංගුතුනි. හැටි විතරක් එහෙනම් මෙල්ල ආපෝසරා කිවිදලා තව ගයක් හදමුද? හැටි විතරක් ඔය ෆෝන් එකේ වෝල්පේපර් දාන්නේ හැටි විතරක් කියලා. අයි ෆෝන් එක ගත්තේ මොකටද? පෙළිමින් නිදහස වෙන නෙමෙයි බලන්න. ආභාසර බ්‍රහ්මලෝකෙ හිටපු කාලේ ෆෝන් නැති තිබ්බා. එහෙනම් මොකක්ද දැන් ඇහුවේ නෙට්වර්ක් එක? ආභාසර ටෙල්ද? මෙන්න ඉස්සරප තනියෙන් හිටියේ. කවුරු ළඟින් ඉන්න ඕනේ නැහැ. බොහොම නිදහස නිවහල් ජීවිතයක් ගත කරේ පින්දනේ මේ ලෝකෙට ආපු දවසෙන් ඔබ නිදහසත් පාවා දුන්නා. නිවහල් බවත් පාවා දුන්නා. කාමයට අහු වෙලා අද අනන්ත අප්‍රමාණ දුක් පීඩා විඳිනවා. හැටි විතරක්. හැටි විතරක්. පිළිකුලෙන්ම කියන්නේ හැටි විතරක්. වෙන ඔන්න ඔය කාමයෙන් නිදහස් වෙන්න පිංගුතුන ඔබ කරන්න තියෙන එකම එක දෙයයි. කාමයේ ආදීනව දකින්න අතර පිඳින නිවනේ තියෙන ශාන්තිය දකින්න.